සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. 2022 ජනවාරි 13 වන අද දින මාර්ගගතව පැවැත්වෙන මෙම 11 වන විශේෂ දේශනය සඳහා සම්බන්ධ වන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩ බලන මහෝපාධ්‍යාය දුරන්දර අතිගෞරවාර්හ මහාචාර්ය අවසරයි පූජ්‍ය නෙළුවේ සුමනවංස නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අවසරයි පූජ්‍ය ඉලුකේවිල ධම්මරතන හාමුදුරන් වහන්සේ ඒ වගේම බෞද්ධ අධ්‍යයන පීඨයේ මහාචාර්ය අවසරයි වාව්වේ ධම්මරක්ෂිත නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන මෙම විශ්වවිද්‍යාලයෙන් මෙන්ම අනිකුත් විශ්වවිද්‍යාලයන්ගෙන් මෙම මාර්ගගත දේශනය හා මේ මාර්ගගත දේශනයට සම්බන්ධ වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කථිකාචාර්ය හාමුදුරන් වහන්සේලාගෙන් මහත්ම මහත්මීන්ගෙන් වගේම විද්වත් පරිෂදයේ සිටින ඔබ සියලු දෙනාම මෙම අවස්ථාවට බොහොමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මෙහි ඉදිරි කටයුතු සිදු කරගෙන යාම සඳහා ඔබ සෑම සියලු දෙනාගෙන්ම අවසර පතනවා. අද දින මෙම විශේෂ දේශනයේ පර්යේෂණ මාතෘකාව මානසික රෝග සංකල්පය තුලනාත්මක අධ්‍යයනයක් බටහිර මනෝවිද්‍යාව හා බුදුදහම ඇසුරින් කියන මේ ප්‍රස්තුතය ඔස්සේ තමයි අද දවසේ මෙම කාලීන කතිකාවත සිද්ධ කරන්නට යෙදෙන්නේ. මෙම කාලීන කතිකාවත සඳහා සම්පත්දායකත්වය ලබා දෙන හාමුදුරන් වහන්සේ මනෝවිද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන අනතුරුව උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කොළඹ විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කරන්නට යෙදෙනවා. මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියේ කටයුතු සම්පූර්ණ කරමින් සිටින හාමුදුරන් වහන්සේ තම පර්යේෂණ විෂයක් ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් සිදු කරනවා. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශයේ කථිකාචාර්ය පූජ්‍ය කෝන් කඳවල විමල ධම්ම හාමුදුරන් වහන්සේ මේ අවස්ථාවට බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නා වගේම හාමුදුරන් වහන්සේට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මෙම විශේෂ දේශනය සිදු කිරීම සඳහා. සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. හැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. සෙල්ලකතරක මහඳුරෝ මාව ඇහෙනව ඇතිනේ? ඇහෙනවා හාමුදුරන්. මේ ස්ලයිඩ් එකක් පේනවනේ? ඔව් පේනවා. ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යාය අවසරයි නෙළුවේ සුමනවංස නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම බෞද්ධ අධ්‍යන පීඨයේ පීඨාධිපති
ජේෂ්ඨ කථිකාචාර්ය ඉලුකේවල ධම්මරතන හාමුදුරුවන් වහන්සේ ප්‍රදාන ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙන සියලුම මහාචාර්ය ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සියලුම ආචාර්ය මණ්ඩලයේ දෙනාගේම අවසරයි. ඒ වගේම පිටින් සම්බන්ධ වෙන හැම දෙනාගේම අවසරයි. මගේ මාතෘකාව මානසික රෝග සංකල්පය තුලනාත්මක අධ්‍යයනයක් බටහිර මනෝවිද්‍යාව හා බුදුදහම ඇසුරින්. මාතෘකාව පටන් ගන්න කලින් පැහැදිලිවම සඳහන් කරන්නට ඕන බටහිර මනෝවිද්‍යාව හා බුදුදහම කියලා කියන්නේ සන්දර්භ දෙකක් තුල සංවර්ධනය වෙලා තියෙන සංවර්ධනය වෙමින් පවතින විශේෂේස්ත්‍රයන් දෙකක්. එතකොට බටහිර මනෝවිද්‍යාවේ මූලික අරමුණු වෙන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් එදිනදා ජීවිතයේ පීඩා විඳින යම්කිසි මානසික අවපාත තත්ත්වයක් තියෙනවා නම් මානසික රෝගී තත්ත්වයක් තියෙනවා නම් එහි එයින් පුද්ගලයා මුදවාගෙන පුද්ගලයාට සතුටින් ජීවත් වෙන්නට උගන්වන ක්‍රමවේදයක් බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡාවට භාජනය වෙනවා. බුදුදහම කියලා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස්. බුදුවරයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේම මේ සංසාරයේ දුක් විඳින සත්වයා ඒ දුකින් මුදවාලා හුදෙක් නිර්වාණයට යොමු කිරීමේ පරම චේතනාවෙන් යුක්තව. සන්දර්භ දෙකක් වුණත් මේ මාතෘකාව හරහා මම උත්සාහවත් වෙනවා බටහිර මනෝවිද්‍යාව තුළ කොහොමද මානසික රෝග සංකල්පය සාකච්ඡාවට භාජනය කරලා තියෙන්නේ. ඒ වගේම මානසික රෝග සංකල්පය බුදුදහම තුළ කොහොමද සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ. එහි යම්කිසි සමානකම් තියෙනවද අසමානකම් තියෙනවද කියන කාරණාව සම්බන්ධව මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් අර මම මුලින් කියන්නට කියපු සන්දර්භය පිළිබඳව අවබෝධයකින් යුක්තව මේ දේශනයට සම්බන්ධ වෙනවා නම් ඉතාමත්ම වැදගත් කියන කාරණාව නැවත නැවත මතක් කර සිටිනවා. පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කරනකොට මේ පර්යේෂණය ගුණාත්මක පර්යේෂණයක්. විශේෂ වශයෙන්ම සාහිත්‍ය විමර්ශනය මම සංසන්දනාත්මකව සිද්ධ කරන්නට යෙදුනේ. මානසික රෝග සංකල්පය පිළිබඳව එහෙමත් නැත්නම් මානසික රෝග බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ කොහොමද? ඒ වගේම බුදුදහම තුළ මානසික රෝග සංකල්පය සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ මොනවද? බුදුදහමේ එන ඉගැන්වීම් කොහොමද බටහිර මනෝවිද්‍යාවේ ඉගැන්වීම් එක්ක සම්බන්ධ වෙන්නේ කියන කාරණාව සම්බන්ධව සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමක් මේ පර්යේෂණය හරහා සිද්ධ කරන්නට යෙදුණා. මෙහිදී මූලික වශයෙන්ම මම පළමු කොටම බටහිර මනෝවිද්‍යාව පිළිබඳව පළමු කොට ඔබ හැම දෙනාගේම අවධානය පළමු කොට යොමු කරලා ඊට පස්සේ බුදුදහම තුළ කොහොමද මානසික රෝග සංකල්පයේ සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ කියනක පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. මානසික රෝග පිළිබඳව සාකච්ඡා කිරීමේදී මානසික රෝග පිළිබඳව සඳහන් වෙන අත්පොත් එහෙමත් නැත්නම් අපි කියනවා මැනුවල් කියලා, මේ මැනුවල් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. මේක මගේ දේශනයටත් අදාළ වෙනවා. එතකොට මෙහිදී මූලික වශයෙන්ම මානසික අක්‍රමිකතා පිළිබඳ සංඛ්‍යාත්මක හා රෝග විනිශ්චය පිළිබඳ අත්පොත, ඒ කියන්නේ DSM-5 කියන එක මම මෙහිදී මූලික වශයෙන්ම මගේ දේශනය පුරාවට සාකච්ඡාවට භාජනය කරනවා. එතකොට මේ මානසික අක්‍රමිකතා පිළිබඳ සංඛ්‍යාත්මක හා රෝග විනිශ්චය පිළිබඳ අත්පොත කියලා කියන්නේ ඇමරිකානු මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශනයට පත් කරන්නට යෙදුණු පොතක්. එතකොට මේ පොත තුළ තමා අද ලෝකයේ මිනිස්සු පීඩා විඳින සෑම මානසික රෝගයකම ලක්ෂණ අඩංගු වෙලා තියෙන්නේ. එතකොට මේ මානසික අක්‍රමිකතා පිළිබඳ අත්පොත බලලා මිනිස් විශේෂයෙන්ම මනෝවෛද්‍ය ශාස්ත්‍රය තුළ නියැලෙන සෑම පුද්ගලයෙකුටම මිනිස්සු පීඩා විඳින මානසික රෝග හඳුනා ගන්නට පුළුවන්. එතකොට ලෝකයේ ඉතාමත්ම ප්‍රබල වශයෙන් ප්‍රසිද්ධ වශයෙන් භාවිතා වෙන මානසික රෝග පිළිබඳ අත්පොතක් හැටියට මේ අත්පොත හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ලෝකයේ තවත් තියෙන ප්‍රධාන මානසික අක්‍රමිකතා පිළිබඳ අත්පොතක්, ඒක තමයි
රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණය International Classification of Diseases කියලා එහි 10 වෙනි සංස්කරණය තමා භාවිතා වෙන්නේ. එහි යම් යම් සංස්කරණයක් මේ වෙනකොටත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණය ප්‍රකාශයට පත් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. එතකොට මේ දෙකට අමතරව තවත් මානසික රෝග පිළිබඳව මානසික අක්‍රමිකතා පිළිබඳව සඳහන් වෙන තවත් බොහෝ පොත්පත් තියෙනවා. විශේෂයෙන්ම රිසර්ච් ඩොමේන් ක්‍රයිටීරියා කියලා ඊට පස්සේ මනෝවිශ්ලේෂණවාදී මානසික අක්‍රමිකතා පිළිබඳ පොතක් තියෙනවා. ඒ වගේම චීනයේ මිනිස්සුන් සඳහා චීනයේ මානසික අක්‍රමිකතා සහිත පුද්ගලයන් සඳහා යොමු වෙච්ච මානසික අක්‍රමිකතා පිළිබඳ විවිධ පොත්පත් මානසික අක්‍රමිකතා පිළිබඳ අත්පොත් තියෙනවා. කොහොමනත් මේ දෙක තමා ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන මානසික අක්‍රමිකතා පොත් දෙකක් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට මම මෙහිදී මූලික වශයෙන්ම මගේ දේශනය පදනම් වෙන්නේ මානසික අක්‍රමිකතා පිළිබඳව DSM-5 එක මත පදනම් වෙලා එහි ඉගැන්වීම් කොහොමද බුදුදහමත් එක්ක සහසම්බන්ධ වෙන්නේ කියන කාරණාව මම මෙහිදී සාකච්ඡාවට භාජනය කරනවා. මානසික අක්‍රමිකතා පිළිබඳව අවධානය යොමු කිරීමේදී නියුරෝසි අක්‍රමිකතා සහ සයිකෝසි අක්‍රමිකතා කියලා අක්‍රමිකතා වර්ග දෙකක් සඳහන් වෙනවා. මම මෙතන මානසික රෝග පිළිබඳව අධ්‍යයනයක් කරන්නට නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මෙතනදී මේ කාරණාව මගේ දේශනයට අදාළ නිසා මම මෙහිදී කෙටියෙන් පැහැදිලි කරන්නම්. මේක නියුරෝසි අක්‍රමිකතා සහ සයිකෝසි අක්‍රමිකතා කියන එක ඇත්තටම මේ පරණ වර්ගීකරණයක්. සරලවම කිව්වොත් පැහැදිලිවම කිව්වොත් මේ නියුරෝසි අක්‍රමිකතා දැනට භාවිතා කරන්නේ කාන්ස අක්‍රමිකතා කියලා. ඒ වගේම සයිකෝසි අක්‍රමිකතා බින්නෝන්මාද අක්‍රමිකතා පරාසය කියලා හඳුන්වනවා. මෙතනදී අපට හඳුනා ගන්නට පුළුවන් කාන්සාව මත පදනම් කරගෙන, ඒ කියන්නේ මේ නියුරෝසි අක්‍රමිකතා කියලා කියන්නේ කාන්සාව මත පදනම් වෙලා හඳුනා ගන්න මානසික රෝගී තත්වයන්. එතකොට මේවා සාමාන්‍යයෙන් සරල මානසික අක්‍රමිකතා කියලා හඳුන්වනවා. හැබැයි කිසිසේත්ම මානසික අක්‍රමිකතාවක් සරල හරි සුළු මානසික අක්‍රමිකතාවක් කියලා අපිට වර්ගීකරණය කරන්න බෑ. මානසික අක්‍රමිකතාවක් තියෙන කෙනෙක් තමා ගන්නෙහි බැරෑරුම්කම කොහොමද කියලා. කොහොම වුණත් සාමාන්‍යයෙන් සමස්තයක් හැටියට ගත්තොත් බරපතල නොවන මානසික අක්‍රමිකතා හැටියට නියුරෝසි අක්‍රමිකතා හඳුනා ගන්නවා. ඊට එහා පැත්තෙන් තියෙනවා සයිකෝසි අක්‍රමිකතා. සයිකෝසි අක්‍රමිකතා කියලා කියන්නේ බරපතල ගණයේ මානසික අක්‍රමිකතා. මේ බරපතල ගණයේ මානසික අක්‍රමිකතා කියලා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් මේ මානසික අක්‍රමිකතා සහිත පුද්ගලයන්ට ඉදිරිදා ජීවිතේ කටයුතු කරන්නට ගොඩාක්ම අමාරුයි. එයාලට යථාර්ථය මොකද්ද, යථාර්ථය නොවන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නට ඉතාමත්ම අපහසුයි. ඒ කියලා කියන්නේ මෙයාලට ජීව විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක, සමාජ සංස්කෘතික සාධකයන් නිසා මානසික අක්‍රමිකතා ඇති වෙනවා. එතකොට මෙන්න මේ සයිකෝසි අක්‍රමිකතා සහිත පුද්ගලයන්ට සමහර අවස්ථාවලදී සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන රූප පෙන්වනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී සාමාන්‍ය මිනිස්සුන්ට නොඇසෙන, පරිසරයේ නොතිබෙන ශබ්ද ඇහෙනවා. එතකොට ඇත්තටම ඒකට ඒව ඇතිවෙන්න හේතුව ඒ පුද්ගලයන්ගේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියේ යම් යම් වෙනස්කම් නිසා. එතකොට මේවා බරපතල ගණයේ මානසික අක්‍රමිකතා හැටියට හඳුනා ගන්නට පුළුවන්. ඔබ හැම දෙනා බලලා තියෙනවා නම් 3 කියන මූවි එක, පොළවරි සින්දුව එන ඒ මූවි එක, ඒ කතා කරන්නේ බයිපෝලර් ඩිසෝඩර් එක සම්බන්ධව, ද්විද අක්‍රමිකතාව සම්බන්ධව. එතකොට ඉතලදී පැහැදිලි කරනවා ඒ පුද්ගලයන්ට යථාර්ථය මොකද්ද කියන එක තේරුම් ගන්නට ඉතාමත්ම අපහසුයි. මේ මං සඳහන් කරපු කාරණාවත්ම තමා. එතකොට උග්‍ර මානසික අක්‍රමිකතා තත්ත්වයක් දක්වා වර්ධනය නොවන කාන්සාව මූලික ලක්ෂණයක් ලෙස දැකිය හැකි මානසික අක්‍රමිකතා තමා නියුරෝසි අක්‍රමිකතා කියලා හඳුනාගන්නේ. ඒ වගේම උග්‍ර ගණයේ මානසික අක්‍රමිකතා වර්ගයක් හැටියට තමා සයිකෝසි අක්‍රමිකතා හඳුනාගන්නේ. එතකොට මේ කට්ටියට යථාර්ථයක් සමග සම්බන්ධතාව පවත්වාගෙන යන්නට ඉතාමත්ම අමාරුයි. මානසික අක්‍රමිකතා පිළිබඳව කතා කරද්දී මම මගේ මාතෘකාවේ තියෙන්නේ බටහිර මනෝවිද්‍යාව තුළ
කොහොමද මානසික රෝග සංකල්පයේ සාකච්ඡාවට භාජනය වෙන්නේ කියන කාරණාව තමයි මාතෘකාව. හැබැයි බටහිර මනෝවිද්‍යාව කියලා ගත්තාම බටහිර මනෝවිද්‍යාව ඉතා පුළුල් විෂය පතයක්. එතකොට බටහිර මනෝවිද්‍යාවේ තියෙනවා මානසික අක්‍රමිකතා අධ්‍යයනය කිරීම සඳහාම යොමු වෙච්ච යම් යම් විෂය පතයන්. ඒ විෂය පතයන් තමයි අසාමාන්‍ය මනෝවිද්‍යාව අපි කියන abnormal psychology කියලා. එතකොට අසාමාන්‍ය මනෝවිද්‍යාව හුදෙක් යොමු වෙලා තියෙන්නෙම මානසික රෝග අධ්‍යයනය කිරීම සඳහා. ඒ වගේම තමයි සායනික මනෝවිද්‍යාවත් මූලික වශයෙන්ම මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට, ඒ වගේම මානසික රෝග පිළිබඳව සැලකිලිමත් වෙනවා. මානසික අක්‍රමිකතා පිළිබඳව ගන්නකොට බටහිර මනෝවිද්‍යාව තුළ, ඒ කියන්නේ අසාමාන්‍ය මනෝවිද්‍යාව තුළ මූලික වශයෙන්ම අපි දැනගත යුතු කාරණාවක් තමයි සාමාන්‍ය චර්යාවක් කියන්නේ මොකද්ද, අසාමාන්‍ය චර්යාවක් කියන්නේ මොකද්ද කියන කාරණාව සම්බන්ධව. ඒකට හේතුව තමයි බටහිර මනෝවිද්‍යාව තුළ, ඒ වගේම අසාමාන්‍ය මනෝවිද්‍යාව තුළ කිසියම් පුද්ගලයෙකුට මානසික අක්‍රමිකතාවක් තියෙනවා කියලා උපකල්පනය කිරීමේදී, එහෙමත් නැත්නම් කිසියම් පුද්ගලයෙකුට මානසික අක්‍රමිකතාවක් තියෙනවා කියලා තීරණය කිරීමේදී පැහැදිලි වශයෙන්ම අවධානය යොමු කරන්නේ ඒ පුද්ගලයාගේ චර්යාවට. එතකොට කිසියම් පුද්ගලයෙක්ගේ චර්යාවක් සාමාන්‍ය චර්යාවක් නම් ඒක ඒ පුද්ගලයාට මානසික අක්‍රමිකතාවක් නැහැ කියලා හඳුන්වනවා. කිසියම් පුද්ගලයෙකුට පෙන්නුම් කරන්නේ අසාමාන්‍ය චර්යාවක් නම් ඒක ඒ පුද්ගලයාට මානසික අක්‍රමිකතාවක් තියෙනවායි කියන නිගමනයට පැමිණෙනවා. මම අසාමාන්‍ය චර්යාවක් හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව පසුව පැහැදිලි කරන්න. මේ වර්තමාන ලෝකයේ තුල අපට හඳුනා ගන්නට පුළුවන් කාරණාවන් සම්බන්ධව පර්යේෂණ ආශ්‍රයෙන් සඳහන් කරලා තියෙන්නේ. පැහැදිලිවම කල්පනා කරලා බැලුවොත් ද මේක බුදුදහමට බුදුදහමත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මම පසුව පැහැදිලි කරන්නම්. නූතන පර්යේෂණවලට අනතුරුව, يعني අනුව පැහැදිලි කරනවා සෑම මිනිසුන් හතර දෙනෙක්ගෙන් එක් අයෙක් කිසියම් මානසික අක්‍රමිකතාවකින් හරි ස්නායු සම්බන්ධ රෝගයකින් පීඩා විඳිනවාය කියලා. ඒ වගේම සෑම වසරකම මිනිස්සු 8 ලක්ෂයක් පමණ සියදිවි නසා ගන්නවා. 8 ලක්ෂයක් ලක්ෂ 10ක් අතර ප්‍රමාණයක් සියදිවි නසා ගන්නවා කියලා පර්යේෂණ මගින් සනාථ වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් දස දෙනෙක් අතරින් එක් පුද්ගලයෙකු කුමන හෝ මානසික අක්‍රමිකතාවකින් පීඩාවකින් පසු වෙනවා කියන කාරණාව හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ගෙන් සිය දෙනෙකු අතරින් දෙන්නෙක් බින්නෝන්වාදය කියලා කියන්නේ බරපතලම මානසික අක්‍රමිකතාවක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒ අක්‍රමිකතාවෙන් හරි ද්විද්‍රව අක්‍රමිකතාවෙන් ඒකත් බරපතල ගණයේ මානසික අක්‍රමිකතාවක්, උග්‍ර මානසික අක්‍රමිකතාවක්. එතකොට මේ මානසික අක්‍රමිකතාව වලින් ලංකාවේ මිනිස්සු 100ක් ගත්තොත් දෙදෙනෙක් පීඩා විඳිනවා කියලා පර්යේෂණ වලින් සනාථ කරගෙන තියෙනවා. එතකොට අපි හැමදෙනාම දන්න පරිදි මානසික අක්‍රමිකතා කියලා කියන්නේ කිසියම් පුද්ගලයෙකුට කායිකව, චිත්තවේගීය වශයෙන්, ඒ වගේම ප්‍රජානනමය වශයෙන්. ප්‍රජානනමය කියලා කියන්නේ මෙතනදී මානසික අක්‍රමිකතාවක් තියෙන පුද්ගලයෙකුට ඒ මානසික අක්‍රමිකතාවට පුළුවන් ඒ පුද්ගලයාගේ චින්තනයට බලපෑම් කරන්නට. ඒ කියන්නේ යා වෙනදා හිතපු විදිහට නෙමෙයි මානසික අක්‍රමිකතාව හැදුනට පස්සේ හිතන්නේ. ධනාත්මකව හිතපු පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා ඍණාත්මක තත්වයට පත් වෙන්නට පැහැදිලිවම පුළුවන් මේ මානසික අක්‍රමිකතාව සහිත මානසික අක්‍රමිකතාවකින් කිසියම් පුද්ගලයෙකු පීඩා විඳිනවා නම්. එතකොට මානසික අක්‍රමිකතා පුද්ගලයෙකු කායිකව, චිත්තවේගීය, ප්‍රජානනමය වශයෙන් පීඩාවට පත් කරනවා. ඒ වගේම තමයි මම කෙටියෙන් පැහැදිලි කළොත් මානසික අක්‍රමිකතා සඳහා විවිධ සාධක බලපානවා. ඒ අතර ජීව විද්‍යාත්මක සාධකයන්, ඒ කියලා කියන්නේ අපේ ස්නායු සම්ප්‍රේෂණ ක්‍රියාවලිය, හෝමෝන ක්‍රියාවලිය, යම් යම් අසමතුලිතතා තත්ත්වයන්, සමහර අවස්ථාවලදී මොළයට සිදුවෙන හානිකර තත්ත්වයන්, මේ ආදී ජීව විද්‍යාත්මක තත්ත්වයන් වගේම මනෝවිද්‍යාත්මක තත්ත්වයන්, කිසියම් පුද්ගලයෙකු ජීවත් වෙන පාරිසරික තත්ත්වයන්, සමාජ සංස්කෘතික, ආගමික, දේශපාලනික තත්ත්වයන්, මේ හැම දෙයක්ම මානසික අක්‍රමිකතා ඇතිවීම සඳහා බලපානවා. එක හේතුවක්ම පමණක් මානසික අක්‍රමිකතාවක් ඇතිවීම සඳහා බලපාන්නේ නැහැ. එතකොට අසාමාන්‍ය මනෝවිද්‍යාව තුළ නැත්තම් සමස්තයක් හැටියට කිව්වොත්, සරලවම කිව්වොත් මේ බටහිර මනෝවිද්‍යාව තුළ කිසියම් පුද්ගලයෙකු අසාමාන්‍ය චර්යාවක්,
අපගාමී චර්යාවක්, අවප්‍රමාණ චර්යාවක්, චර්යාමය විකෘතිතාවයක්, විපරිත චර්යාවක්, මානසික රෝගයක්, මානසික ආබාධයක්, මානසික අක්‍රමිකතාවක් කියලා හැඳින්වුවොත් එතනදී පැහැදිලිවම අදහස් වෙන්නේ ඒ පුද්ගලයා කිසියම් මානසික අක්‍රමිකතාවකින් මානසික විකෘතිතාවයකින් පෙළෙනවාය කියන කාරණාව. යම් මේ මේ වචනවල යම් යම් පොඩි පොඩි වෙනස්කම් තියෙන්නට පුළුවන්. හැබැයි සමස්තයක් හැටියට මෙතනදී අදහස් වෙන්නේ මෙවැනි චර්යාවන්ගෙන් සහිත පුද්ගලයෝ කිසියම් මානසික රෝගයකින් පීඩා විඳිනවාය කියලා. මානසික අක්‍රමිකතාව කොහොමද නිර්වචනය කරන්නේ කියන කාරණාව මම මෙතනදී පැහැදිලි කරන්නම්. එතනදී සඳහන් වෙනවා මානසික අක්‍රමිකතාවක් කියලා කියන්නේ මානසික ජීව විද්‍යාත්මක වගේම සංවර්ධන ක්‍රියාවලින්හි විකෘතිතාවයක් ඇතිකරන. එතකොට මම බුදුදහමේ සංකල්පය මානසික රෝග සංකල්පය පැහැදිලි කරද්දි මෙතන සංසන්දනාත්මක ඉදිරිපත් කරන්නම්. එතකොට මානසික අක්‍රමිකතාවක් තියෙන පුද්ගලයෙකු ජීව විද්‍යාත්මකව මනෝවිද්‍යාත්මකව ඒ වගේම පුද්ගලයාගේ සංවර්ධන ක්‍රියාවලියට බලපෑමක් ඇති කරන්නට පුළුවන්. ඒ වගේම පුද්ගලයාගේ ප්‍රජානනිකව ඒ වගේම චිත්තවේගීය වශයෙන් සහ චර්යාත්මකව වශයෙන් සැලකිය යුතු ලෙස පීඩණයට පත් කරන සහ ලක්ෂණයක්. අපි කියන ඉංග්‍රීසියෙන් සින්ඩ්‍රෝම් එකක් තමයි මානසික අක්‍රමිකතාවක් කියලා කියන්නේ. සින්ඩ්‍රෝම් එකක් කියලා කියන්නේ මානසික අක්‍රමිකතාවක් ඇති කෙරවීම සඳහා හේතු වන එකිනෙකට සම්බන්ධ වුණු රෝග ලක්ෂණ, අක්‍රමිකතා ලක්ෂණ. ඒ කියන්නේ රෝග ලක්ෂණ සමූහයක් එකතු වෙලා තමයි සින්ඩ්‍රෝම් එකක් හැදෙන්නේ. දැන් අපි ගත්තොත් උනට උනේ රෝග ලක්ෂණ තියෙනවානේ, සිම්ටම්ස් තියෙනවානේ, කැස්ස, හිඹිරිස්සාව, පපුවේ මහන්සිය, මේ ආදීවත්. එතකොට මේ සිම්ටම්ස් ගොඩක් එකතු වෙලා සින්ඩ්‍රෝම් එකක් හැදෙනවා. එතකොට සරලවම කිව්වොත් මානසික අක්‍රමිකතාවක් කියලා කියන්නේ පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියට, ඒ වගේම චිත්තවේගීය ක්‍රියාවලියට, ඒ වගේම පුද්ගලයාගේ ප්‍රජානනික, ඒ කියන්නේ පුද්ගලයාගේ චින්තනයට ඍජුව බලපෑම් කරන්නට පුළුවන් මානසික තත්ත්වයක් හැටියට මානසික අක්‍රමිකතාවක් අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මානසික අක්‍රමිකතාවක් පිළිබඳව මානසික අක්‍රමිකතාවක් මොකක් කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධව තවත් නිර්වචනයක් ඉදිරිපත් කරනවා නම් මම කලින් ඉදිරිපත් කළේ DSM-5 එකේ නිර්වචනය. කිසියම් ඒ පිළිබඳව තවත් නිර්වචනයක් තියෙනවා. කිසියම් පුද්ගලයෙක් ජීවත් වන සංස්කෘතියට අනුකූලව එම පුද්ගලයා අනෙක් පුද්ගලයන් සමග සසඳන විට සාමාන්‍ය චර්යාවේ හෝ සාමාන්‍ය වර්ධනයේ කොටසක් නොවන පුද්ගලයා පීඩාවට එක වැදගත් මානසික අක්‍රමිකතාවක් තියෙන පුද්ගලයෙක් පැහැදිලුවම් පීඩාවකින් යුක්ත වෙනවා. ඒ වගේම තමා මානසික අක්‍රමිකතාවක් සහිත පුද්ගලයෙකුට අනිත් අයට කරන්න පුළුවන් දේවල් සමහර වෙලාවට සුළු ක්‍රියාකාරකම් පවා සමහර අවස්ථාවලදී කරන්නට බෑ. සමහර වෙලාවට කායික ක්‍රියාකාරකම් වෙන්නට පුළුවන්, සමහර අවස්ථාවලදී මානසික ක්‍රියාකාරකම් වෙන්නට පුළුවන්. එතකොට මානසික අක්‍රමිකතාවක් කියලා කියන්නේ පුද්ගලයෙක්ට දැඩිව බලපෑම් කරන්නට පුළුවන්, ඍණාත්මකව බලපෑම් කරන්නට පුළුවන් තත්ත්වයන්. සමහර මානසික අක්‍රමිකතා තියෙනවා, මේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බයිපෝලර් ඩිසෝඩර් එක වගේ, ද්විධ්‍රව අක්‍රමිකතා වගේ තත්වේදී එක තත්වයක් තියෙනවා, මේනියා තත්වේදී, මේ උන්මාද තත්වේදී පුද්ගලයෝ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ කරනවාට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා. සමහර අවස්ථාවලදී රාත්‍රීන් වල නිදාගන්නේ නැතුව එක දිගට වැඩ කරන තත්වයන් තියෙනවා. ඉතින් හොඳ පැත්තකුත් තියෙනවා, හැබැයි ආයෙත් ඍණාත්මක පැත්තට එනවා. හොඳ පැත්තක් තියෙනවා කියලා ඒක හොඳ දෙයක් හැටියට අපි අර්ථකථනය කරන්නේ නැහැ. එතකොට DSM-5 එක මානසික අක්‍රමිකතාවක් කියලා කියන්නේ මොකද්ද කියලා උපකල්පනය කරද්දී, තීරණය කරද්දී, නිගමනයට පැමිණෙද්දී ප්‍රධාන කාරණාවන් හතරක් වෙත අවධානය යොමු කරනවා. එහිදී මූලික වශයෙන්ම අපගමනතාවයට, එහෙමත් නැත්නම් ඩීවියන්ස් කියන තැනට ප්‍රධානත්වයක් ලබා දෙනවා. මේ කාරණාවන් හතරම මම පසුව කතා කරන කාරණාවන් හතරම වැදගත්. එතකොට මොකද්ද මේ අසාමාන්‍ය චර්යාවක් කියලා කියන්නේ? මම කිව්වා මානසික අක්‍රමිකතාවක් සහිත පුද්ගලයෙකු හඳුනාගන්නේ ඒ පුද්ගලයාගේ චර්යාව හරහා. චර්යාව පිළිබඳව අවධානය යොමු කරන්න එකට හේතුව තමයි අපට පැහැදිලිවම හඳුනාගත හැකි දේ තමයි පුද්ගලයාගේ චින්තනයටත් වඩා චර්යාව. එතකොට චර්යාවේ කාරණාවන් හතරක් පිළිබඳව අවධානය යොමු කරනවා. පළවෙනි එක තමයි අපගමනතාව කියලා. මොකද අපගමනතාවය කියලා කියන්නේ? සරලවම පැහැදිලි කළොත් කිසියම් පුද්ගලයෙක්ගේ ක්‍රියාවක්, චර්යාවක්, හැසිරීමක් මේ ආදී දේවල් මගින් ඒ පුද්ගලයා ජීවත් වෙන සමාජය තුළ, සංස්කෘතිය තුළ පිළිගත්තු සම්මත
හරි ප්‍රතිමාන අපි කියන නෝම්ස් කියලා මෙන්න මේ තත්වයන් බිඳහෙලවනවා නම් අන්න ඒක අසාමාන්‍ය චර්යාවක් කියලා හඳුනා ගන්නවා. එතකොට හැබැයි පැහැදිලිවම තේරුම් ගන්නට ඕන කිසියම් සමාජයක සංස්කෘතියක යහපත් යැයි පිළිගන්න ක්‍රියාවක් තවත් සමාජයක අපගාමී චර්යාවක් වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් සමලිංගිකත්වය. සමලිංගිකත්වය සමහර රටවල්වල සාමාන්‍ය චර්යාවක් හැටියට පිළිගන්නවා. හැබැයි සමහර රටවල්වල ඒක මානසික රෝගයක් හැටියට සලකනවා. සමහර අවස්ථාවලදී දැඩි දඩුවම් පවා ලබා දීමක් සිද්ධ කරනවා. එතකොට අපගමනතාවය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පැහැදිලිවම පුද්ගලයාගේ සමාජය සහ සංස්කෘතිය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි දොම්නස. කිසියම් පුද්ගලයෙකුට මානසික ආක්‍රමිකතාවක් තියෙනවා කියලා හඳුනා ගැනීමේදී දොම්නස, දුක, කනගාටුව කියන කාරණාව APA එක එහෙමත් නැත්නම් ඇමරිකානු මනෝවෛද්‍යවරුන්ගේ සංගමය පැහැදිලිවම අවධානයට ලක් කරනවා. එතකොට කිසියම් පුද්ගලයෙක්ගේ දිනදා ජීවිතයේදී සැලකිය යුතු වෙලාවක් කිසියම් දුම්නසකින්, කනගාටුවකින්, මානසික වේදනාවකින් පසු වෙනවා නම් අන්න ඒ පුද්ගලයාට මානසික රෝගයක් තියෙනවා කියලා හඳුනා ගන්නවා. එතකොට දුක කියන එක මානසික රෝගවල ප්‍රධාන අංගයක් හැටියට බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. තුන්වෙනි එක අකර්මණ්‍යතාව. අකර්මණ්‍යතාව කියලා කියන්නේ පැහැදිලිවම කල්පනා කරලා බැලුවොත් කිසියම් පුද්ගලයෙකුට මානසික රෝගී තත්වයක් ඇති වුණාට පස්සේ ඒ තත්වය ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයාට තමන්ගේ එදිනෙදා ජීවිතයට ඒ මානසික රෝගය බලපාන්නට පුළුවන්. උදාහරණයක් හැටියට මම පැහැදිලි කරන්නම් මෙහෙම කිසියම් පුද්ගලයෙකුට විෂාදය කියන තත්වය ඇති වෙනවා. විෂාදය ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයා රැකියාවට යන කෙනෙක් නම් රැකියාවට යන්නේ නැහැ. මුළු ගැන්විලා නිදාගෙන ඉන්නට පුළුවන්. එතකොට ඒ මානසික රෝගී තත්වය පුද්ගලයාගේ දෛනික ජීවිතයට ඍජුව බලපෑම් කරලා. අන්න ඒකට කියනවා අපි අකර්මණ්‍යතාවය කියලා. එතකොට සාමාන්‍ය එදිනදා ජීවිතයේදී වැඩ කරපු ආකාරයට කිසියම් පුද්ගලයෙකුට කරන්නට බැරි නම් අන්න ඒක අකර්මණ්‍යතාව කියලා හඳුන්වනවා. ඊළඟ එක අන්තරාදායක බව. එතකොට DSM-5 එකේ අවසාන එක තමයි මෙන්න මේ අන්තරාදායක බව. එතකොට කිසියම් පුද්ගලයෙකුට මානසික රෝගයක් තියෙනවායි කියලා හඳුනා ගැනීමේදී ඒ පුද්ගලයාගේ චර්යාව සිදු කිරීම නිසා ඒ චර්යාව සිද්ධ කරන පුද්ගලයාට හරි ඒ වගේම හිමත් නැත්නම් ඒ පුද්ගලයා හරි තව ඒ පුද්ගලයා අවට සිටින පුද්ගලයන්ට හරි කිසියම් අනතුරක් සිද්ධ වෙනවා නම් සමහර අවස්ථාවලදී සිය දිවිනසා ගැනීමක් වෙන්නට පුළුවන් නැත්නම් අනිත් අයව ඝාතනය කිරීමකුත් සිද්ධ වෙන්නට පුළුවන් මානසික රෝග සහිත පුද්ගලයෝ හැමදෙනාම හිම කරන්නේ නැහැ කලාතුරකින් කිසියම් පුද්ගලෙක් කරන්නට පුළුවන් මොකද අර සයිකෝසී ගනී පුද්ගලයෝ සමහර අවස්ථාවලදී ඒ භ්‍රාන්ති තත්වයන් නිසා සියදිව නසා ගන්න තත්වයන් වලට පත් වෙන්නට පුළුවන් වේදනාව විසා ගන්නට බැරුව එතනදී ඒ වගේම සමහර පුද්ගලයන් සමහර අවස්ථාවලදී අනිත් අයට හිංසා කරන්නට පුළුවන් මානසික රෝග සහිත පුද්ගලයෝ අපි වරද වැටහීමක් ඇති කරගන්නට හොඳ නැහැ මේ නිසා මානසික රෝගී සහිත පුද්ගලයෝ අන්තරාදායකයි කියන කතාව කොහොම වුණත් මානසික රෝග පිළිබඳව සැලකිලිමත් වීමේදී තීරණය කිරීමේදී කිසියම් පුද්ගලිකේ චර්යාවක් තම ඒ පුද්ගලයාටම අනතුරක් සිද්ධ කරනවා නම් ඒක අසාමාන්‍ය චර්යාවක් හැටියට හඳුනා ගන්නවා. ඒ පුද්ගලයා කිසියම් මානසික රෝගී තත්වයන්ගෙන් කින් පිළිනවා කියලා හඳුනා ගන්නවා. ඊට අමතරව මම මානසික රෝග සංකල්පය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී හඳුනා ගන්නට ලැබුණා කිසියම් චර්යාවක් සංඛ්‍යානමය වශයෙන් දුර්ලභ නම් සංඛ්‍යානමය වශයෙන් දුර්ලභ හැම චර්යාවක්ම සාමාන්‍ය චර්යාවක් වෙන්නේ නැහැ. ඒ වගේම කිසියම් පුද්ගලික චර්යාවක් යථාර්ථවාදී නොවනවා නම් ඒ වගේම කිසිසේත් කලින් කිව නොහැකි නම් මේක මට විස්තර දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ නැහැ මාතෘකාවට මට මාතෘකාව කතා කරන්න තියෙන නිසා ගොඩක් මම මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ. එතකොට කිසියම් පුද්ගලික චර්යාවක් පුදුම සහගත නම් ඒ වගේම අපහසුතාවයක් ඇති කරනවා නම් අසමර්ථතාවයක් ඇති කරනවා නම් ඒක මානසික රෝගයක ලක්ෂණයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. මෙහි දීර්ඝ විස්තරයක් තියෙනවා. පුදුම කිසියම් චර්යාවක් පුදුම සහගත වුණු පමණින් ඒක අසාමාන්‍ය චර්යාවක් වෙන්නේ නැහැ. මෙහි දීර්ඝයන් සෙන් කතා කළ යුතුයි. සමස්තයක් හැටියට මෙවැනි චර්යාවන් අසාමාන්‍ය චර්යාවන් හැටියට හඳුනා ගන්නවා. ඊට පස්සේ මම බුදුදහමේ කොහොමද මානසික රෝග සංකල්පය සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ කියන එක සාකච්ඡා කරනවා.
දැන් අපි බටහිර මනෝවිද්‍යාව තුළ මානසික රෝග සංකල්පය කොහොමද සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ කියන කාරණාව කතා කළා. බුදුදහමේ මානසික රෝග සංකල්පය පිළිබඳව සාකච්ඡා කරනකොට අපට හඳුනා ගන්නට පුළුවන් ත්‍රිපිටකය තුළ මානසික වශයෙන් ස්ථාවර නමුත් කෙලෙස් සහිත පුද්ගලයෝ අපට ත්‍රිපිටකය තුළ හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ මානසික වශයෙන් ස්ථාවරයි. ඒ කට්ටියට සාමාන්‍ය එදිනදා ජීවිතයේ වැඩ කටයුතු සිදු කරගෙන යන්නට පුළුවන්. හැබැයි ඒ පුද්ගලයෝ කෙලෙස් සහිත පුද්ගලයෝ. ඒ වගේම තමයි ත්‍රිපිටකය තුළ හඳුනා ගන්නට පුළුවන් මානසික වශයෙන් අස්ථාවර. මානසික වශයෙන් අස්ථාවර කියලා කියන්නේ මම අර මුලදී සාකච්ඡා කරන්නට යෙදුණු ඔබට පැහැදිලි කරන්නට යෙදුණු අර සයිකෝසීය ගණයේ මානසික ආක්‍රමිකතා වලින් කීඩා විඳින පුද්ගලයෝ තමයි මෙතනදී අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට මානසික රෝග වශයෙන් අස්ථාවර පුද්ගලයෝ ඒ වගේම කෙලෙස් සහිත පුද්ගලයෝ ත්‍රිපිටකය තුළ අපට හඳුනා ගන්නට පුළුවන්. මම නිදර්ශන සහිතව පැහැදිලි කරන්නම්. එතකොට බුදුදහමේ මානසික රෝග සංකල්පය පිළිබඳව පැහැදිලි කරනකොට අපට මහාවක්ක පාළියට අවධානය යොමු කරන්නට පුළුවන් මේ පිටකයේදී. එතකොට මම අර මුලදී සඳහන් කරපු අර සයිකෝසීය ගණයේ බරපතල ගණයේ උම්මත්තක තත්වයේ සිටින පුද්ගලයන් පිළිබඳව අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට එතනදී සඳහන් වෙනවා බුදුහාමුදුරුව අවසර දීලා තියෙනවා කිසියම් පුද්ගලයෙක් උම්මත්තක තත්වය හේතු කොටගෙන අර මම කිව්වපු සයිකෝසිය ගණයේ තත්වයේ මානසික රෝගී තත්වය හේතු කොටගෙන කිසියම් පුද්ගලයෙක් උපෝසතිය කරන්නේ නැත්නම් විනය කර්මයන් සිද්ධ කරන්නේ නැත්නම් ඒ වගේම විනය කර්ම සිද්ධ කරන්නට වැඩම කරන්නේ නැත්නම් හැමදිනාගේම කැමැත්තෙන් ඒ පුද්ගලයාට කිසියම් සහනයක් ලබා දීම සිද්ධ කරලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ ගේ කාලයේ පවා මේ බරපතල ගණයේ උම්මත් බරපතල ගණයේ මානසික රෝගී තත්ත්ව සහිත භික්ෂුන් වහන්සේලා වැඩම ඉඳලා තියෙනවා. එතකොට ඒ අයට උම්මත්තක භාවය නිසාම කිසියම් සහනයක් ලබා දීලා තියෙනවා. දැන් අද ගත්තොත් උසාවියේදී පවා මානසික රෝගී සහිත පුද්ගලයෙකුට ඒ පුද්ගලයා කිසියම් අපරාධයක් සිද්ධ කරලා තියෙනවා නම් ඒ පුද්ගලයාගේ මානසික රෝගී තත්ත්වය සැලකිල්ලට භාජනය කරලා සැලකිල්ලට ගෙන කිසියම් සහනයක් දෙනවා. ඒ වගේම තමයි මානසික රෝග සංකල්ප පිළිබඳව කතා කරනකොට පරාජිකා පාළියත් වැදගත් වෙනවා. එතනදී පැහැදිලි කරනවා කිසියම් පුද්ගලයෙක කියන්නේ අනාපත්‍ය තත්වයට කියන්නේ මේ 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 උම්මත්තක තත් උම්මත්තකස්ස උම්මත්තක තත්වේ සහිත පුද්ගලයෙකුට යතින් කිසියම් වැරැද්දක් සිද්ධ වුණොත් ඒකට ඒක වැරද්දක් හැටියට සැලකීමක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කිත්ත චිත්තස්ස මෙතනදී කියල කියන්නේ විසුරුණු සිත සහිත පුද්ගලයෝ කියලා. මෙතනදී පැහැදිලිවම තේරුම් ගන්නට ඕන මෙතන කිත්ත චිත්තස්ස කියලා කියන්නේ මේ සාමාන්‍ය මට්ටමේ කිසියම් රාගයක් නිසා, ද්වේෂයක් නිසා, මෝහයක් නිසා විසුරුණු සිත ඇති පුද්ගලයෝ කියලා ත්‍රිපිටකය තුන හඳුනා ගන්නවනේ. يعني අපිට ගොඩාක් නිදර්ශන හම් වෙනවනේ. අන්න ඒ සාමාන්‍ය මේ විසුරුණු සිතක නෙමේ රාගය නිසා, ద్వේෂය නිසා, මෝහය නිසා, මේ මේ හදිසි කෝපය නිසා හරි එහෙම තත්වයක් නෙමෙයි. මෙතන පැහැදිලිවම අර පරපතල ගණී තත්වයක් තමා මෙතනදී අදහස් වෙන්නේ. ඒ මෙතනදී කිසියම් ප්‍රමාණයකට අර හදිසි කෝප තත්වයක් වගේ තත්වෙනුත් ගන්නට පුළුවන් වර්තමාන උසාවිය තුල ඉවනි පුද්ගලයන්ට යම් කිසි සමාවක් හම්බ වෙනවා. එතකොට පරාජිකා පාළිය තුලත් මෙන්න මේ විසුරුණු සිත සහිත පුද්ගලයන්ට ඒ කියන්නේ ටිකක් සාමාන්‍ය මට්ටමේ මේ බරපතල ගණයේ විදිහට සිත විසුරුණු පුද්ගලයන්ට කිසියම් සමාවක් බුදුහාමුදුරුව විසින් ලබා දීලා තියෙන ආකාරය අපට හඳුනා ගන්නට පුළුවන්. පැහැදිලිවම බුදුදහමේ මානසික රෝග සංකල්පයේ අවධානයට ලක් කිරීමේදී අර බටහිර මනෝවිද්‍යාව තුළ චර්යාවට අවධානය යොමු කළා වගේම හැබැයි තේරුම් ගන්නට ඕන බටහිර මනෝවිද්‍යාව තුළ චර්යාවට හුදෙක් චර්යාව විතරක් නෙමෙයි මානසික ක්‍රියාකාරීත්වය, චිත්ත වේග ක්‍රියාකාරීත්වය පිළිබඳවත් අවධානය යොමු කරනවා. කොහොම හරි මේ බුදුදහම පැත්තෙන් ගත්තොත් මානසික රෝග සංකල්පය පිළිබඳව සාකච්ඡා කරනකොට මනසට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේම සිත දමනය කිරීම තමයි යහපත් කියලා. එතකොට මනසට ප්‍රමුඛස්ථානය ලබා දීලා තමයි මේ මානසික රෝග සංකල්පය අපට හඳුනා ගන්න තිවෙන්නේ.
බුදුදහම තුළ. හැබැයි එතනදී අදහස් වෙන්නේ නැහැ මම ඉස්සෙල්ලා කිව්වා වගේ කායික පැවැත්මත් නොසලකා හැරෙන්නේ නැහැ. දැන් නල කලාප සූත්‍රයේ වගේ සූත්‍ර ධර්ම දේශනාවල බුදුහාමුදුරුවෝ කය සහ මනස තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳව පැහැදිලිවම සාකච්ඡාවට භාජනය කළා තියෙනවා. ඒ වගේම තමයි මානසික රෝග සංකල්පය පිළිබඳව කතා කරනකොට බුදුදහම තුළ කෙලෙස් එහෙමත් නැත්නම් කිලේශ කියන සංකල්පය ඉතාමත්ම වැදගත්. මේ අපි මානසික රෝග වර්තමානයේ තුල මානසික රෝගයක් කියලා හඳුනා ගන්න තත්වයන් බුදුදහම තුල අපට හඳුනා ගන්න වෙන්නේ කෙලස් කියන මූලික වචනය හරහා. කිසියම් පුද්ගලයෙකුට මේ කෙලස් සහ මානසික රෝග සංසන්දනය කිරීම කිසියම් අසාධාරණයක් කියලා හිතෙන්නටත් පුළුවන්. එහි කිසියම් සත්‍යතාවයකුත් තියෙනවා. කෙසේ වෙතත් මානසික රෝග සංකල්පය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී කෙලස් කියන ධර්මතාවයන්ට ධර්මතාවයට ප්‍රධාන තැනක් බුදුදහම තුළ හඳුනා ගන්න දීලා තියෙනවා. එතකොට කිලේශ කියලා ගත්තාම කිලේශ, උපක්ඛිලේශ, අංගතා, චේතෝ කිල, ආසව, ඕග, යෝග, නීවරණ වගේ මෙන්න මේ මනසේ පවතින ඍණාත්මක තත්වයන් ඍජුවම මානසික රෝගත් එක්ක වර්තමානයේ බටහිර මනෝවිද්‍යාව තුළ හඳුනා ගන්න මානසික රෝගත් එක්ක ඍජු සම්බන්ධතාවයක් තියෙනවා කියලා හඳුනා ගන්නට පුළුවන්. බුදුදහමේ මානසික රෝග සංකල්පය පිළිබඳව අවධානය යොමු කිරීමේදී රෝග සූත්‍රයට පැහැදිලි අවධානයක් වඩා වැදගත්කමක් අපට දෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා රෝග සූත්‍රයේදී කායික රෝග වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කායික රෝග, අනිත් එක චේතසික රෝග, එහෙමත් නැත්නම් චෛතසික රෝග කියලා. එතකොට මෙතනදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ සිතුවිලි වල තියෙන යම් යම් අක්‍රමිකතා තත්ත්වයක් රෝගී තත්ත්වයක්. බුදුහාමුදුරුවෝ ඒත් එක්කම පැහැදිලි කරනවා රෝග සූත්‍රයේදී ඒ භික්කවේ සත්තා සුදුල්ලබ ලෝකස්මින් කියන ආකාරයට කිසියම් පුද්ගලයෙකුට වසර 10ක් 20ක් 30ක් මේ ආදි වශයෙන් ගිහිලා වර්ෂ 100ක් පවා කායික නිරෝගීතාවයෙන් ඉන්නට පුළුවන්. හැබැයි මානසික නිරෝගීතාවයෙන් යුක්තව කීනාශ්‍රවයන් වහන්සේලා හැර කෙලසුන් ප්‍රහීන කරපු භික්ෂුන් වහන්සේ කීනාශ්‍රයන් කෙලසුන් ප්‍රහීන කරපු පුද්ගලයෝ හැර මානසික රෝගයකින් ක්‍රීඩා නොවිදින පුද්ගලයෙක් නැහැ කියලා එතනදී අපට හඳුනා ගන්නට පුළුවන්. බුදුදහමට අනුව මානසික සෞඛ්‍ය, මානසික නිදහස උප්පරිම වශයෙන් භුක්ති විඳින්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් වහන්සේලා, ඒ වගේම බුදුවරයන් වහන්සේලා, පසේ බුදුවරයන් වහන්සේලා. එතකොට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් වහන්සේලා ඒ තමන් ප්‍රහීන කරපු කෙලෙසුන්ගේ ප්‍රමාණයට අනුව මානසික සුවය භුක්ති විඳිනවා. එතකොට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන් කෙලෙස් මත තමා මේ බුදුහමේ මානසික රෝගය තීරණය කිරීමේදී කෙලෙසුන්ට පැහැදිලි අවධානයක් යොමු වෙලා තියෙනවා කියලා අපට හඳුනා ගන්නට පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ යනට මානසික රෝගයක් තියෙනවද කියන කාරණාව නෙමේ මෙතනදී වැදගත් වෙන්නේ. දැන් අපි තමා මේ බුදුදහම සහ බටහිර මනෝවිද්‍යාව සංසන්දනය කරන්නට අපි තමා සිද්ධ කරන්නේ කොහොම වුණත් අර සංකල්ප බටහිර මනෝවිද්‍යාවේ තියෙන සංකල්පත් එක්ක ගලපලා බලනකොට පැහැදිලිවම අපිට තේරුම් ගන්නට පුළුවන් බුදුදහමේ උගන්වන කෙලෙස් සංකල්පය පැහැදිලිවම මානසික රෝගත් එක්ක සම්බන්ධයි කියන කාරණාව. එතනදී මම අවධානය යොමු කරන්න කැමති බහැම දිනාගීමේගේ අභිධම්මත් සංග්‍රහය වෙත. එතකොට ඉතිහි සඳහන් වෙනවා අකුසල ධර්මයන් 14ක් පිළිබඳව මෝහෝ, අයිරිකං, අනුත්තං, උද්ධච්චං, ලෝභෝ, දික්ඛිමානෝ මේ ආදී වශයෙන්. එතකොට මේ තත්වයන් පැහැදිලිවම කෙලෙස් ධර්මයන්, අකුසල ධර්මයන්. එතකොට මේවා බුදුදහම තුළ හමු වෙන මානසික රෝගී තත්වයන් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්. ඊට පස්සේ ඇයි මේවට මානසික රෝග කියලා කියන්නේ, අකුසල ධර්මයන් කියලා කියන්නේ කියන එක පැහැදිලි කරනවා. එතකොට මනස කිලිටි කරන, සදාචාරාත්මක වශයෙන් ගර්හාවට ලක්විය යුතු, භයානක ප්‍රතිඵල ඇති කරන අදක්ෂ මේ තත්වයන් නිසා තමයි බුදුදහමට අනුව මේව අකුසල ධර්මයන් වෙන්නේ. එතකොට අර බටහිර මනෝවිද්‍යාව තුලත් සදාචාරාත්මක වශයෙන් ගර්හාවට ලක් වෙන භයානක ප්‍රතිඵල ඇති කරන කියන කාරණාව පිළිබඳව සාකච්ඡාවට භාජනය කරනවා DSM-5 එක තුල. එතකොට ඒ වගේම කිසියම් පුද්ගලයෙකු අදක්ෂ නම් ඒක මානසික රෝගයක් හැටියට, මානසික රෝගයක චර්යා, මේ මානසික රෝගී චර්යාවක ලක්ෂණයක් හැටියට අසාමාන්‍ය මනෝවිද්‍යාව තුළ හඳුනා ගන්නවා.
එතකොට මනස කිලිටි කරන කියන සංකල්පය අපිට ගන්නට පුළුවන් ප්‍රජානන විකෘතිතාවයන් පිළිබඳව කතා කරනකොට මම පස්සේ මේ ප්‍රසන්ටේෂන් එක තුළම මනස කිලිටි කර ප්‍රජානන විකෘතිතාවයන් පිළිබඳව කතා කරනවා. එතකොට අපට මෙහි බටහිර මනෝවිද්‍යාව තුළ සහ බුදුදහම තුළ කිසියම් මානසික රෝග සංකල්පයේ විශ්ලේෂණය කිරීමේදී කිසියම් සමානතාවයක් තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා පැහැදිලි කළා වගේ මානසික රෝගී බව සහ නිරෝගී බව හුදෙක් බුදුදහම තුළ තීරණය කරලා තියෙන්නේ පුද්ගලයාගේ කෙලෙස් මත. එතකොට කෙලෙස් මත තීරණය කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන අකුසල මූලයන් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රධාන නොවන අකුසල මූලයන් තියෙනවා. සම්මා දුට්ඨි සූත්‍රයේ පිළිබඳව අවධානය යොමු කළොත් තව සූත්‍ර ධර්මයන් ගොඩාක් තියෙනවා. එතනදී පැහැදිලි කරනවා අකුසල මූලයන් පැහැදිලි කිරීමේදී ලෝභයට, ද්වේෂයට, මෝහයට ප්‍රධාන තැනක් ලබා දෙනවා. එතකොට මේ අකුසල මූල ධර්මයන් පැහැදිලි වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම මේ මානසික රෝගී තත්වයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා තමයි බුදුහාමුදුර අංගුත්තර නිකායේ ආදී සඳහන් කරන්නේ රාගේ ආදීනවන් දිස්සා රාගස්ස පහනම් පඤ්ඤාපේම. එතකොට රාගේ ආදීනව දැකලා ලෝභයේ ආදීනව දැකලා මේ තත්ත්වයන් ප්‍රහීණ කරන්නට කියන කාරණාව පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. ඒ වගේම සංයුක්ත නිකායේ පුරිස සූත්‍රයේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපට හඳුනා ගන්නට පුළුවන් පුද්ගලයන්ගේ අහිත, කියන්නේ අහිත පිණිස, දුක පිණිස, අර මම ඉස්සලා සඳහන් කරපු අපාසු විහාරාය, ඒ කියන්නේ ඒ පුද්ගලයන්ට කිසියම් කායික වේ වගේම මානසික අපහසුතාවයක් ඇති කරනවා. එතකොට මේ 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 සංකල්ප බටහිර මනෝවිද්‍යාව තුලත් සාකච්ඡාවට භාජනය කළා. ඔබට මතක නම් මම මුලදී මේ ප්‍රසන්ටේෂන් මුලදී එහි ඒක ඒ කාරණාව පැහැදිලි කරන්න තියදුනා. එතකොට ඒ කාරණාවම බුදුදහම තුලත් ලෝභය, ද්වේෂය, මෝහය තුල සාකච්ඡාවට භාජනය කරලා තියෙනවා. එතකොට ලෝභ, දෝෂ, මෝහ කියන මේ අකුසල මූලයන් තුල ප්‍රධාන මානසික රෝගී තත්ත්වයන් තුනක් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මේ ලෝභ දෝෂ මෝහට කොයිතරම් තැනක් දෙනවද කියන කාරණාව ගොඩක් සූත්‍ර ධර්ම දේශනාවල සඳහන් වෙනවා. අකුසල මූල සූත්‍රයේදී, ඒ වගේම පුරිස සූත්‍රයේදී සඳහන් කරනවා මේ ලෝභය, ද්වේෂය, මෝහය කොහොමද පුද්ගලයන්ව පීඩාවටපත් කරන්නේ. තවරාසංව සම්පලන්තයේ හරියට බටකහක් විනාශ කරනවා වගේ තමයි පුද්ගලයා තුළම හටගන්න ලෝභය, ද්වේෂය, මෝහය පුද්ගලයාම විනාශ ස්වභාවයට ගෙන යනවායි කියන කාරණාව බුදුහාමුදුරුව පැහැදිලිවම දේශනා කළා තියෙනවා. ඒ වගේම තමයි තණ්හාවට බුදුදහමේ මානසික රෝග සංකල්පය පැහැදිලි කිරීමේදී තණ්හාවට, අවිද්‍යාවට, ලෝභ, දේශ, මෝහ මේ කාරණාවන් වලට පැහැදිලිව අවධානය යොමු කිරීමක් සිද්ධ කළා තියෙනවා. එහිදී තණ්හාවට සමස්ත, ඒ කියන්නේ තණ්හාවට වැඩි අවධානයක් යොමු කළා තියෙනවා. ජාසූත්‍රයේදී එහෙම සඳහන් වෙනවා තණ්හාව කියලා කියන්නේ රෝගයක් කියලා හඳුනා ගන්නවා. ඒ වගේම තණ්හාය නියති ලෝකෝ කියලා බුදුහාමුදුරුවෝ තණ්හා සූත්‍රයේදී හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තණ්හාය උබ්බිතිය ලෝකෝ කියලා උබ්බිත සූත්‍රයේදී සඳහන් කරනවා. එතකොට තණ්හාව නිසා මේ ලෝකයේ පාලනීය වීමක් සිද්ධ වෙනවා. තණ්හාවෙන් වැඩෙනවා මේ පුද්ගලයෝ. තණ්හාව රෝගයක්, ගඩක් හැටියට බුදුහාමුදුරුවෝ හඳුන්වලා දීලා තියෙනවා. එතකොට බුදුදහමේ මානසික රෝග සංකල්පය පිළිබඳව පැහැදිලි කිරීමේදී මෙන්න මේ තණ්හාවට, ඒ වගේම අවිද්‍යාවටත් පසුව පැහැදිලි කරන්නම්. තණ්හාවට ප්‍රධාන තැනක් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම අංගුත්තර නිකායේදී අර සතර අගති පිළිබඳව සාකච්ඡා කරනකොට සඳහන් වෙලා තියෙන මානසික රෝග සංකල්පය පිළිබඳව කතා කරනකොට මේක ඉතාමත් වැදගත්. ඡන්දේ කිසියම් පුද්ගලයෙකු ඡන්දෙන්, කියන්නේ කැමැත්තෙන් අගතියට යනවා නම්, ද්වේෂයෙන් අගතියට යනවා නම්, ඒ වගේම බයෙන් අගතියට යනවා නම්, ඒ වගේම මෝහයෙන් මෝඩකමින් අගතියට යනවා නම්, ඒක මානසික රෝගී, කියන්නේ ඒක මානසික රෝගී තත්වයක් හැටියට, කෙලෙස් තත්වයක් හැටියට බුද්ධාමතුන හඳුනා ගන්නවා. ওই කාරණාව අපට මේ ඔතනදී මම මූලිකම අවධානය යොමු කරන්න කැමති බය කියන චිත්ත වේගය සම්බන්ධව බටහිර මනෝවිද්‍යාව තුළ බිය කියන එක බොහෝ මානසික රෝගවල හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මම අර සඳහන් කරපු අර නියුරෝසියාක්‍රමිකතා, කාංසාක්‍රමිකතා තුළ
පැහැදිලිවම බිය කියන එක තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ බියෙන් අගතියට යන්න එපා කියලා කියන්නේ අතාර්කික බියෙන්, ඒ වගේම බිය කියන දේ සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. හැමදෙනාටම හැමදෙනාම භුක්ති විඳින චිත්ත වේගයක්. හැබැයි ඒකෙන් අගතියට යන්නට හොඳ නෑ. එතකොට මේ කාංසාක්‍රමිකතා තියෙන සහිත පුද්ගලයොත් බියෙන් අගතියට යනවා. ඒ කට්ටිය සමහර අවස්ථාවලදී කිසියම් දෙයක් සිදුවීමේ සම්භාවිතාව 0.01ක් වුණත් ඒ දේ පිළිබඳව දැඩි විදියට හිතනවා. එතකොට ඒ කට්ටිය බියෙන් අගතියට යamak තියෙනවා. එතකොට කාංසාව තුළ මේ බුදුහාමුදුරුව සාකච්ඡා කරන බිය කියන චිත්තවේගීය தත්ත්වය අපට හඳුනා ගන්නට පුළුවන්. ඒක මානසික රෝගයක් හැටියට හඳුනා ගන්නටත් පුළුවන්. ඒ වගේම ජටා සූත්‍රයේති අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා කියන ආකාරයට ඇතුළත් ගැට පිටත් ගැට ප්‍රශ්න මේ නිසා එතකොට සංයුක්ත නිකායේ හඳුනා ගන්නට පුළුවන්. මෙතනදී සාකච්ඡා කරන්නේ මානසික රෝගී තත්ත්වයන් පිළිබඳව, මානසික ප්‍රශ්න පිළිබඳව. ඊට පස්සේ ත්‍රිපිටකයෙන් බැහැරට ගිහිල්ලා මම ඔබ හැමදෙනාගේ අවධානය යොමු කරන්නට කැමති අටකතාවන් පිළිබඳව. අටකතාවන්හිදී සඳහන් වෙනවා මේ පෘථග්ජන පුද්ගලයාගේ ස්වභාවය පිළිබඳව, විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකාය අටකතාවේ, පටිසම්භිදා මග්ග අටකතාවේ, සම්මෝහ විනෝදී අටකතාවේ, ඒ වගේම විසුද්ධි මග්ගය තුල මේ පෘථග්ජන පුද්ගලයා ත්‍රිපිටකය තුළ සඳහන් වෙනවා. විශේෂයෙන්ම සඳහන් වෙනවා උම්මත්තකෝ වියහි පුතුජ්ජනෝ, මේ පෘථග්ජන පුද්ගලයා කිසියම් උම්මත්තක ස්වභාවයකින් කටයුතු කරනවාය කියන, ඒ කියන්නේ පියවිසිහියකින් නෙමෙයි උම්මත්තක මේ පෘථග්ජන පුද්ගලයා සිටින්නේ කියන කාරණාව පැහැදිලි කරනවා. එතකොට මේකට බටහිර මනෝවිද්‍යාව තුළත් පැහැදිලිවම සාකච්ඡාවට භාජනය වෙනවා. දැන් ඇරිස්ටෝටල් පවා කියනවා සෑම يعني පුතුල මනසක් තුළ පවා හොඳ දියුණු පුද්ගලයෙක් තුළ පවා පොඩි හරි පිස්සුවක් තියෙනවා කියලා ඇරිස්ටෝටල් කියනවා. ඒ වගේම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා සෑම පුද්ගලයෙක් තුළම සුළු හෝ නියුරෝසිය තත්වයක් තියෙනවායි කියන කාරණාව. එතකොට අපට තේරුම් ගන්නට පුළුවන් බුදුදහම තුළ මානසික රෝගී සංකල්පය විග්‍රහ කිරීමේදී මේ උම්මත්තක ස්වභාවයට පෘථග්ජනයා කියන්නේ පැහැදිලිවම උම්මත්තක තත්ත්වයේ පසු වෙන පුද්ගලයෙක් හැටියට අර්ථකථනය කරලා තියෙනවා. ඒ කියන්නේ උම්මත්තකය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය පැහැදිලිව අවබෝධ කරගන්නට බැරි පුද්ගලයා හැටියට බුදුදහම තුළ අර්ථකථනය කරලා තියෙනවා. බුදුහාමේ මානසික රෝග සංකල්පය පිළිබඳව අවධානය යොමු කරනකොට නීවරණ සූත්‍රයත් ඉතාමත් වැදගත්. සරලවම කිව්වොත් නීවරණ ධර්මය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා මේ ආදී නීවරණ. එතකොට පංච නීවරණ ධර්මයන් වලට කතා කරන වගේම බුදුහාමුදුරුවෝ අවිද්‍යාවත් නීවරණයක් හැටියට හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මේ පැහැදිලිවම අපට හඳුනා ගන්න පුළුවන් අන්ධකරණ, අචක්කුකරණ, අඥානකරණ, පඤ්ඤා නිරෝධිකා ප්‍රඥාව බලපෑම කරන්නට, කිසියම් පුද්ගලයෙකුගේ ඇස අන්ධ කරන්නට, නුවණ මොට කරන්නට මේ නිවරණයන්ට පුළුවන්. ඒ වගේම තමයි මානසික රෝගවලටත් කිසියම් පුද්ගලයෙකුගේ චින්තනයේ ඍණාත්මක විදියට වෙනස් කරන්නට, එයාගේ දෛනික ක්‍රියාකාරීත්වයට වෙනස් කරන්නට. ඒ වගේම දැන් බුදුදහමේ නිවරණ සංකල්පය පැහැදිලි කරන්න යනකොට අනිබ්බාන සංවත්තනික නිවණින් ඈත් කරන්නටත් මේ නිවරණයන් පුළුවන්. ඒ වගේ තමයි බටහිර මනෝවිද්‍යාව තුළ කිසියම් පුද්ගලයෙකුගේ ජීවන චර්යාවට බලපෑම් කළා සම්පූර්ණ විපර්යාසයක් කරන්නට, ඍණාත්මක විපර්යාසයක් කරන්නට මේ පුළුවන් මානසික රෝගවලට. ඒ වගේම විපල්ලාස සූත්‍රයත් ඉතාමත්ම වැදගත්. මේ මානසික රෝග සංකල්පය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී බුදුහම තුළ කිසියම් පුද්ගලයෙකු අනිත්‍ය තුළ නිත්‍ය සංඥාව අත්දකිනවා නම්, දකිනවා නම්, ඒ වගේම දුක්ඛයේ දුක තුළ සුඛ සංඥාව අත්දකිනවා නම්, අනාත්මය තුළ ආත්ම සංඥාව දකිනවා නම්, අසුභය තුළ සුභ සංඥාව දකිනවා නම්, අන්න ඒක විපල්ලාසයක් හැටියට හඳුනා ගන්නවා. එතනදී මෙතනදී අදහස් වෙන්නේ විකෘතිතාවයක් හැටියට. දැන් ඕක අපට ගන්නට පුළුවන් විශේෂයෙන්ම දැන් විචාදිත්‍යත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් වැරදි දැක්ම කියලා. එහෙමත් නැත්නම් අවිද්‍යාව කියලා කියන්නේ මේ ලෝකයේ පවතින යථා ස්වභාවය නිසියා කියන්නේ නොපෙනෙනකම. කුසලයේ මොකද්ද, අකුසලයේ මොකද්ද මේ ආදී වශයෙන් සඳහන් කරනවා. මේ මිත්‍යා දිට්ඨිය පිළිබඳව පැහැදිලි කරනකොට මට මෙතනදී පැහැදිලි කරන්න ඕනේ ප්‍රජානන විකෘතිතාවයන් පිළිබඳව. එතකොට ප්‍රජානන විකෘතිතාවල ස්වභාවය තමයි බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡාවට භාජනය වෙන්නේ. මේ අපි කියන කොග්නිටිව් ඩිස්ටෝෂන්ස් කියලා. මේ ප්‍රජානන විකෘතිතා සහිත පුද්ගලයන්ට යථා ස්වභාව, එයාලගේ ප්‍රජානනයේ චින්තනීය විකෘතිතාවයට පත් වෙලා තියෙන්නේ. මම උදාහරණයක් ඇටියට කිව්වොත් එයාලා ඉතාමත්ම සුළු දෙයක්
ලොකු දෙයක් හැටියට අර්ථකථනය කරනවා. සමහර අවස්ථාවලදී ලොකු දෙයක් පොඩි දෙයක් හැටියට අර්ථකථනය කරනවා. සමහර අවස්ථාවලදී මේ පුද්ගලයෝ තමන්ට අවශ්‍ය දේ විතරයි කිසියම් සිද්ධාමයක තමන්ට අවශ්‍ය කරන පොඩි චූටි කොටසක් හොයාගෙන ඒක සමහර අවස්ථාවලදී තමන්ට ආදේශ කරන කියන දුක් විඳින තත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ පවතින තත්වය සමාජය තුළ සිද්ධ වෙන දේවල් මේ පුද්ගල යම් යම් සිද්ධීන් සංජානනය කරන්නේ තේරුම් ගන්න මේ කට්ටිය වැරදි විදිහට. එතකොට බුදුදහම තුලත් මේ විපල්ලාසය තුල උදාහරණයක් ඇටියට කිව්වොත් බුදුහාමුදුරෝ රාගය ඇති වෙන්න එක හේතුවක් හැටියට සඳහන් කරන්නේ අයෝනිසෝ මනසිකාරයේ සහ සුබ සුබ නිමිත්තෙන් බැලීම. එතකොට කිස් අසුබ දෙයක් හැටියට දකිනවා කියලා කියන්නෙම විකෘතිතාවයක් හැටියට අර්ථකථනය කරන්නට පුළුවන්. ඒක ප්‍රජානන විකෘතිතාවයක් හැටියට අපට තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම තමා බුදුදහමේ මානසික රෝග සංකල්පය පැහැදිලි කරද්දී මනසට කෙලෙස් වලට ප්‍රධාන තැනක් ලබා දීලා තියෙනවා වගේම චර්යාවක් නොසලකා හැරලා නැහැ. එතනදී පැහැදිලි කරන්නට පුළුවන් වේරංජක සූත්‍රයේදී කයෙන් මිනිස්සු විවිධාකාරයේ විෂම චර්යාවන් අධර්ම චර්යාවන් සිද්ධ කරනවා. ඒ වගේම වචනය හරහා විවිධාකාරයේ විෂම චර්යාවන් සිද්ධ කරනවා. මනසෙනුත් විවිධාකාරයේ විෂම චර්යාවන් සිද්ධ කරනවා. එතකොට සිත, කය, වචනය කියන මේ කාරණාවන් තුනම සන්දර්භ තුනම බුදුදහම තුළ සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. මේ මානසික රෝග සංකල්පය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ප්‍රධාන වශයෙන්ම කෙලස් කියන සන්දර්භය තුළ මානසික රෝග සංකල්පය අපට විග්‍රහ කරන්නට පුළුවන්. එතකොට බටහිර මනෝවිද්‍යාව තුළත් කෙසේ මානසික රෝග සංකල්පය විග්‍රහ කිරීමේදී චින්තනය පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ වගේම චිත්ත වේගය පිළිබඳව අවධානය යොමු කරනවා. පුද්ගලයෙකු දුකෙන්ද සතුටෙන්ද ඉන්නේ කියන කාරණාව. ඒ වගේම චර්යාව පිළිබඳවත් අවධානය යොමු කිරීමක් සිද්ධ කරනවා. ත්‍රිපිටකය තුළ අපට මේ මානසික රෝගී තත්වයන් හමු වෙන යම් යම් සූත්‍ර ධර්මයන් තියෙනවා. අපි ගත්තොත් දැන් සල්ලේක සූත්‍රය තුළ දැන් මේවා බුදුහාමුදුරෝ බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡා කරන මේ මානසික රෝගී තත්වයන් හැටියට නෙමෙයි අර්ථකථනය කරන්නේ. මෙතන පැහැදිලිවම මිනිස්සුන්ට තියෙන පෘථග්ජන මිනිස්සුන්ට තියෙන මානසික තත්වයන් කෙලෙසුන් වල ස්වභාවයන් තමයි මෙතනදී සඳහන් කරන්නේ. විශේෂයෙන්ම සල්ලේක සූත්‍රය තුළ, රාගපෙය්‍යාල සූත්‍රය තුළ, වත්තුකම සූත්‍රය තුළ මේ මිනිස් සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ට තියෙන මේ මානසික තත්වයන් කෙලෙස් තත්වයන් පිළිබඳව දීර්ඝ කෙලස් විස්තරයක් සඳහන් කරනවා. කයෙන් සිදුවෙන, වචනයෙන් සිදුවෙන, මනසින් සිදුවෙන වැරදි පිළිබඳව මෙතනදී මේ සල්ලේක සූත්‍රය තුළ, රාගපෙය්‍යාල සූත්‍රය තුළ, වත්තුකම සූත්‍රය තුළ පැහැදිලිවම සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. ඊට අමතරව තවත් සූත්‍ර ධර්මයන් ගොඩක් තියෙනවා. මේ මම මේ දාලා තියෙන සයිට් එකේ දාලා තියෙන සූත්‍ර ධර්මයේත් ඉතාමත් වැදගත් මහගෝවින්ද සූත්‍රය තුළ තණ්හාව, ඒ කියන්නේ ධම්මපදී තණ්හාවක් කිය පැහැදිලිවම තණ්හාවේ තියෙන ආදීනව පිළිබඳව කතා කරනවා. සබ්බාසව සූත්‍රය, මාගාන්ධ්‍ය සූත්‍රය, මේ සූත්‍ර ධර්ම සියල්ලේම මානසික රෝග සංකල්පය සාකච්ඡා කරනවා. ඊට අමතරව බොහෝ සූත්‍ර ධර්ම දේශනාවන් තියෙනවා. කෙලෙසුන් සම්බන්ධ වන හැම සූත්‍ර ධර්ම දේශනාවක්ම අපට පැහැදිලිවම බුදුදහමේ මානසික රෝග සංකල්පය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා. මානසික රෝග පිළිබඳ සංකල්පයේ මානසික රෝග සංකල්ප බුදුදහමේ මානසික රෝග සංකල්පය පිළිබඳ අවධානය යොමු කිරීමේදී දස අකුසල්, ඊට පස්සේ ආනන්තර්ය පාප කර්ම, ඊට පස්සේ පන්සිල් පද පහ කැඩීම හරහා සිදුවන අකුසල ධර්මයන්, මේ හැම දෙයක්ම අපට මානසික රෝගී තත්වයන් හැටියට හඳුනා ගන්නට පුළුවන්. හැබැයි දැන් සමහර අවස්ථාවලදී අපි ගත්තොත් කාමීය වරදවා හැසිරීම කියන එක බටහිර මනෝවිද්‍යාව තුළ අසාමාන්‍ය චර්යාවක්, මානසික රෝගයක් හැටියට අර්ථකථනය කරන්නේ නැහැ. හැබැයි කිසියම් පුද්ගලයෙකුට අසාමාන්‍ය ලිංගික අක්‍රමිකතා කියලා වෙනම කොටසක් තියෙනවා. නමුත් කිසියම් පුද්ගලයෙකු කාමීය වරදවා හැසිරීම කියන චර්යාව පමණක් අකුසලයක් හැටියට, එහෙමත් නැත්නම් මානසික විකෘතිතාවයක් හැටියට බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡාවට භාජනය වෙන්නේ නැහැ. පැහැදිලිවම කල්පනා කළොත් අර බුදුදහමේ හඳුනා ගන්න මේ කෙලෙස් ධර්මයන් මානසික රෝගී තත්වයක් හැටියට බටහිර මනෝවිද්‍යාව තුළ හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව අපට තේරුම් ගන්නට පුළුවන්. බුදුදහමේ මානසික රෝග සංකල්පය පිළිබඳව සාකච්ඡා කරනකොට රෝග නිවාරණයට වඩා
වළක්වා ගැනීම ප්‍රතිකාර කරනවාට වඩා වළක්වා ගැනීම ඉතාමත්ම වැදගත් කියන කාරණාව පැහැදිලි කරනවා. ඒක බටහිර මනෝවිද්‍යාවටත් පොදුයි, බුදුදහමටත් පොදුයි. මේ බුදුදහමේ මානසික රෝග සංකල්පය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ කෙලෙස් අපේ සිත තුළ කෙලෙස් පවතින අදියර තුනක් අපට හඳුනා ගන්නට පුළුවන්. අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, වීතික්කම අවස්ථාව. අනුසය අවස්ථාව කියලා කියන්නේ මේ කෙලෙසුන් ඒ අවස්ථාව තුළ පුද්ගල චිත්තසංතානය තුළ නැහැ. පරිඋත්ථාන අවස්ථාවේදී සිද්ධ වෙන්නේ කෙලෙසුන් උද්දීපනය වීමක් සිද්ධ වෙනවා. වීතික්කම අවස්ථාවේදී සිද්ධ වෙන්නේ පුද්ගලයා සිත කය වචනය ඇසුරින්, ඒ කියන්නේ විශේෂම චර්යාව ඇසුරින් කෙලෙස් ක්‍රියාත්මක කිරීම. උදාහරණයක් ඇටියට කෙනෙක් මරන්න හිතෙනවා, ඊට පස්සේ මරණයට පත් කිරීම. ඔන්න ඔය අවස්ථා තුන අපට ටිකක් සම්බන්ධ කරන්න පුළුවන් OCD කියන නැත්නම් obsessive compulsive disorder කියන ග්‍රස්ති අනිවාර්ය අක්‍රමිකතාවට ටිකක් සම්බන්ධ කරන්නට පුළුවන්. දැන් මම පැහැදිලි කරන්නම් ග්‍රස්තිය කියන්නේ මොකක්ද කියලා. මේක ගොඩාක් ලොකු මාතෘකාවක්, කෙටියෙන් පැහැදිලි කරන්න. කිසියම් පුද්ගලයෙක්ගේ සිතෙහි නිතරම පවතින සිතට අසහනය ගෙන දෙන සිතුවිලි ආවේග හරි චිත්ත රූප තමයි මේ ග්‍රස්තියක් කියලා කියන්නේ, ඔබ්සෙෂන් එකක් කියලා කියන්නේ. එතකොට මේ සිතුවිල්ල කාවට පස්සේ මේ සිතුවිල්ල මේ මානසික අක්‍රමිකතාව සහිත පුද්ගලයෝ ක්‍රියාත්මක කිරීමක් කරනවා. එහෙමත් නැත්නම් අපි එකට කියන කම්පල්සන් එකක් කියලා, එහෙමත් නැත්නම් අනිවාර්ය ක්‍රියාවක් කියලා. එතකොට මේ පුද්ගලයාගේ සිතෙහි පවතින කාංසාව අවම කිරීමට, කාංසාව නැති කිරීමට මේ පුද්ගලයා විසින් නැවත නැවත සිදු කළ යුතු මේ ඔබ්සෙසිව් OCD වල තියෙන ස්වභාවය තමයි මේවා නැවත නැවත සිද්ධ කරනවා. මානසික ක්‍රියාවන් නැවත නැවත, චර්යාත්මක ක්‍රියාවන් නැවත නැවත සිද්ධ කරනවා. දැන් කෙලස් කියන ඒවත් නැවත නැවත උද්දීපනය වෙනවා. අපිට තණ්හාව එකපාරක් උද්දීපනය වෙලා නවතින්නේ නැහැ, නැවත නැවත උද්දීපනයක් සිද්ධ වෙනවා. ඒකෝ මේ දෙක අතර පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. බුදුහමේ මානසික රෝග සංකල්පය පිළිබඳව පැහැදිලි කරනකොට රේරුකාණේ චන්දිමල් හඳුරු ලොකු පරිශ්‍රණයක් කරලා සිද්ධ කළ තියෙන උන්වහන්සේ කෙලෙස් උන්වහන්සේගේ කෙලෙස් 1500 පොත, වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම පොත පැහැදිලිවම මේ බුදුහමේ තියෙන මානසික රෝග සංකල්පය තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම මම මෙතන පොඩි චාට් එකක් හදලා තියෙනවා බුදුහමේ මානසික රෝග සංකල්පය පිළිබඳව අවධානය යොමු කිරීමේදී අකුසල මූලයන් ඕග, කාමෝග, භවෝග, දික්ඛියෝග, අවිච්ඡාෝග, ඒ වගේම පංච නීවරණ ධර්මයන්, අනුසය ධර්මයන්, උපක්ඛිලේස, වංචක ධර්ම, දසය සංයෝජන, විශේෂම විභංග පාළියේ බුද්ධකවත් විභංගයේ තනි ක්‍රම මේ මිනිසුන් පීඩා විඳින මානසික රෝගී නැත්නම් කෙලෙස් තත්වයන් අපට හමු වෙනවා. මම මගේ ප්‍රසන්ටේෂන් එකේ අවසාන අවස්ථාවට පැමිණලා තිබෙන්නේ මේ දෙක අතර තියෙන බටහිර මනෝවිද්‍යාවය සහ බුදුදහම මානසික රෝග සංකල්පය විග්‍රහ කිරීමේදී මේ දෙක අතර තියෙන සම්බන්ධතාවයන් පිළිබඳව අවධානය යොමු කිරීමෙන්, සමානතාවයන් සහ අසමානතාවයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මූලික වශයෙන්ම බටහිර මනෝවිද්‍යාව තුළ චර්යාව අවධාරණය කළා තියෙනවා. හැබැයි එතෙන් අදහස් වෙන්නේ නැහැ මානසික තත්ත්ව අවධාරණය කරන්නේ නැහැ කියන කතාව. නමුත් අර අපි ඉහළ මම සඳහන් කරපු අර DSM-5 එක තුළ මූලික වශයෙන්ම චර්යාව අවධානය යොමු කළා තියෙනවා. හැබැයි මානසික රෝග සංකල්ප අවධානය යොමු කිරීමේදී මානසික තත්ත්වයේ, චිත්ත වේගීය තත්ත්වයේ චර්යාවත් මානසික මේ බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡා කරනවා. බුදුදහමේ මූලික වශයෙන්ම මනස පිළිබඳ අවධාරණය තියෙන තමා අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම නිවන, කියන්නේ කෙලෙස් සම්බන්ධව කරලා. හැබැයි සිත කය වචනය ඇසුරින්ම මිනිස්සු පාප කර්මයන් සිද්ධ කරනවායි කියන කාරණාව අපට තේරුම් ගන්නට පුළුවන්. බටහිර මනෝවිද්‍යාව එවේ මෙන්න මේ මානසික රෝග සංකල්පයේ අවධානය කිරීමේදී එදිනදා ජීවිතයට පිළිබඳව තමයි, එදිනදා ජීවිතය පිළිබඳව තමයි මේ බටහිර මනෝවිද්‍යාව තුළ කතා කරන්නේ, මේ ලෝකයේ පිළිබඳව පමණයි කතා කරන්නේ. හැබැයි බුදුදහම මානසික රෝග සංකල්පයට සමගාමීව සාංසාරික ජීවිතය පිළිබඳව කතා කරනවා. බුදුහාම බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නෙම මේ කෙල අවිද්‍යාවෙන්, තණ්හා අවිද්‍යාවෙන් ආවරණය වෙලා තණ්හාවෙන් බැඳිලා මේ සංසාරයේ සරිසරන පුද්ගලයාට නිවන හොයා දෙන්නම පමණයි. එතකොට කෙලින්ම බුදුදහමේ කෙලෙස් සංකල්පේ, මානසික රෝග සංකල්පය සාංසාරික ජීවිතයට පැහැදිලිවම අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම සංසාරගත දුක
පැහැදිලි වශයෙන්ම අපට හඳුනා ගන්නට පුළුවන්. බුදුහාමුදුරුවෝ මේ ත්‍රිපිටකය තුළ සාකච්ඡාවට භාජනය කරන සංසාරගත දුක මේ බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡා කරන සාමාන්‍ය දුක වගේ තත්වයක් නෙමෙයි කියන කාරණාව මෙහිදී පැහැදිලිවම තේරුම් ගන්නට අවශ්‍යයි, පැහැදිලි කරන්නට අවශ්‍යයි. ඒ වගේම බටහිර මනෝවිද්‍යාව තුළ මානසික ලෝක සංකල්පය පැහැදිලි කරද්දී කෙලෙස් ප්‍රහාණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ලෝභ දේශ මෝහ පංච නීවරණ ධර්මයන් ප්‍රහීණ කිරීමක් පිළිබඳව බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡාවට භාජනය වෙන්නේ නැහැ. හැබැයි කෙලෙස් ප්‍රහාණය කිරීමක් පිළිබඳව බුදුදහම තුළ සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ වගේම මානසික රෝග ඇතිවීම බුදුදහම තුළ හේතුඵල ආදීව විග්‍රහ කරලා තියෙන, විශේෂයෙන්ම චක්කවති සීහනාද සූත්‍රය ආදී සූත්‍ර ධර්ම දේශනාවල මේ කාරණාවන් අපට තේරුම් ගන්නට පුළුවන්. පැහැදිලිවම බුදුදහම තුළ කෙලෙස් ප්‍රහාණය කිරීම අවධාරණය කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා හිසගෙන ගත්තපු ඒ ගිනි නිවන ආකාරයට තමයි මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න උත්සාහවත් විය යුතුයි කියන කාරණාව උන්වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කරලා තියෙනවා. බටහිර මනෝවිද්‍යාව තුළ බටහිර මානසික රෝග සංකල්පය පැහැදිලි කරද්දී ආගමික හරි එහෙම නැත්නම් ආධ්‍යාත්මික සංවර්ධනයට අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයාට තමන්ගේ එදිනදා ජීවිතයේදී සතුටින් ජීවත් වෙන්නට තමයි උත්සාහවත් වෙන්නේ. හැබැයි බටහිර මනෝවිද්‍යාව තුළ ධනාත්මක මනෝවිද්‍යාව වගේම තවත් ආධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වෙන මිනිස් ජීවිතයේ අර්ථය පිළිබඳව සැලකිලිමත් වෙන මනෝවිද්‍යා ගුරුකුල තියෙන උදාහරණයක් ඇටියට සාන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යාව වගේ ඒ තුලත් මිනිසුන්ගේ ජීවිතයේ අර්ථය පිළිබඳව සාකච්ඡාවට භාජනය වෙනවා. හැබැයි බුද්ධහම තුළ සාකච්ඡා කරනවා වගේ අර කෙලෙස් ප්‍රහාණය කිරීමක් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම මේක බුදුදහමේ තුළ සාකච්ඡාවට භාජනය වෙන අර රහත් සංකල්පය පිළිබඳව බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡාවට භාජනය වෙන්නේ නැහැ. හැමදෙනාටම ස්තුතියි. ඒක තමයි මගේ ප්‍රසන්ටේෂන් එක. අද දින මෙම මාර්ගගත විශේෂ දේශනය මානසික රෝග සංකල්පය තුලනාත්මක අධ්‍යයනය බටහිර මනෝවිද්‍යාව හා බුදුදහම ඇසුරින් යන ප්‍රස්තුතය ඔස්සේ සාකච්ඡාවට අවශ්‍ය කරන අවකාශය විවෘත කිරීම සම්බන්ධයෙන් සහ මෙම විශේෂ දේශනය බොහොමත්ම හොඳින් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණු මේ සම්පත්දායකයන් දායකත්වය ලබා දෙන්නට යෙදුණු හාමුදුරන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය අධ්‍යයනංශයේ කථිකාචාර්ය පූජ්‍ය කෝන්කන්දවල විමල ධම්ම හාමුදුරන් වහන්සේට හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ උද කරමින් විද්වත් පරිෂදයේ සිටින විද්වත් ඔබ සෑම සියලු දිනාටම බොහොමත්ම සුහදව කරන ආරාධනය තමයි මේ අවස්ථාවේදී මේ ප්‍රස්තුතය ඔස්සේ යම් යම් කරුණු සම්බන්ධයෙන් යම් ගැටලු තවදුරටත් පැහැදිලි කිරීම, ඒ පිළිබඳව ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම, ඒ ආදී යම් යම් කරුණු ඉදිරිපත් කිරීම නැත්නම් ඒ සඳහා වගේම මේ කතිකාවත තවදුරටත් පුළුල් කිරීම සඳහා සහ මේ කතිකාවතේ අහුමුළු තවදුරටත් මතුකර දැක්වීමට සෑම සියලු දෙනාටම බොහොමත්ම ගෞරවයෙන් යුක්තව මේ මොහොතේ සක්‍රීයව මේ හා සම්බන්ධ වනමින් සුහඳ ඇරයුම සිද්ධ කරනවා. ඒ සඳහායි මේ අවස්ථාව. එහිදී විශේෂයෙන් කරුණක් සිහිපත් කරන්නට අවශ්‍ය කරනවා. ඔබ යම් යම් කරුණු පිළිබඳව විමසීම හෝ කරුණු මේ හා සම්බන්ධ කිරීම කරනකොට රේස් හෑන්ඩ් කරලා ඒ රේස් හෑන්ඩ් කරන කාලය මේ කාලය පැයක කාලය තුළ රේස් හෑන්ඩ් කරන අනුපිළිවෙලට සෑම සියලු දෙනාටම ඒ කරුණු විමසීමට සහ මේ විෂය පරාසය තවදුරටත් පුළුල් කිරීමට මේ කතිකාවත තවදුරටත් පුළුල් කිරීමට ඉඩ අවස්ථාව අවකාශය තියෙන බව මේ මොහොතේ සිහිපත් කරමින් සාකච්ඡා වාර්යටයි සෑම සියලු දෙනාටම සක්‍රීයව දායක වන මෙන් ආරාධනා කර සිටින්නේ. බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි අපේ සෙල්ලකතර ඥානලංකාර හම්බුනට අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන් අද දින දේශනය පවත්වන්නට යෙදුණු අපේ කෝංකන්ද වරිමල ධම්ම හඳුරන් වහන්සේට අපේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන්නට ඕනේ. ඒ වගේම උන්වහන්සේ බුදුදහම දෙස මේ බුදුදහම කියන විෂය දිහා නැත්නම් බුදුදහම දෙස නූතනයේදී විවිධ දෘෂ්ටි කෝණ වලින් බලනවා.
ඒ බලන තවත් එක් දෘෂ්ටි කෝණයක් තමයි මනෝවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ මනෝවිද්‍යාව හදාරන අය බුදුදහම දිහා බලනවා බුදුදහමේ මොන වගේ මනෝවිද්‍යාත්මක ලක්ෂණ තියෙනවද කියලා. ඉතින් ඒ හේතු කොටගෙන යම් යම් දෘෂ්ටි නිර්මාණය වීමේ හැකියාවකුත් තිබෙනවා. ඒ කොහොම වුණත් අපි හඳුනගෙන තියෙන විදිහට සහ අද දින මේ සිද්ධ කරන්න දුණු පැහැදිලි කිරීමට අනුව කොන් කඳුල හඳුරන්ගේ දේශනාවට අනුව ඉතාමත්ම පැහැදිලි උන්වහන්සේ යම් අවබෝධයකින් යුක්තව කටයුතු කරන බව විශේෂයෙන් බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡා කරන්නේ මොන වගේ කරුණුද ඒ වගේම බුදුදහම තුළ සාකච්ඡා කරන්නේ මොන වගේ කරුණුද කියන මේ කරුණු වෙන්වෙන් හඳුනා ගැනීම හැකියාව තිබෙනවා. නූතනයේදී ගොඩක් සිද්ධ වෙලා තියෙන දෙයක් තමයි ඒ වෙනස හඳුනා ගැනීමට නොහැකි වීම. ඒ වෙනස හඳුනා ගැනීමට නොහැකි වීම නිසා බොහෝ වෙලාවට බෞද්ධ අර්ථකථන නැත්නම් බුදුදහම තුළ ඉදිරිපත් කරන අදහස් ඉගැන්වීම් විකෘති කොට දැක්වීමේ ස්වභාවයක් ප්‍රවණතාවයක් ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ නිසා එවැනි තත්ත්වයන් වලට පත් වෙන්නේ නැතුව බෞද්ධ සංකල්ප බුදුදහම තුළ ඉගැන්වෙන ඉගැන්වීම් වඩා නිර්වද්‍යව නිවැරදිව අර්ථකථනය කිරීමේ නැත්නම් ඒ තුළ තියෙන මනෝවිද්‍යාත්මක ලක්ෂණ පෙන්වා දීමේ හැකියාව කොන් කඳුළු හිමිනම් ධම්මහඳුරන්ට තිබීම පිළිබඳව අපි විශේෂයෙන් සතුටු වෙනවා. ඒක අපි භාග්යක් කොට සලකනවා. මම වහන්සේ විසින් සිදු කරන්න දෙනු පැහැදිලි කිරීමත් එක්ක ටිකක් දැනගන්න කැමති කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් අපි දන්න විදිහට අපිට මානසික රෝගයක් තියෙනවා නම් අපි දන්නේ නැහැ අපිට මානසික රෝගයක් තියෙනවා කියලා. යම් පුජ්‍යලයකට යම් කිසි ආකාරයක මානසික රෝගයක් තියෙනවා නම් ඒ පුජ්‍යලයාට ඒ විදිහේ මානසික රෝගයක් තියෙනවායි කියන එක අවබෝධ කර ගැනීම සඳහා යම් ආකාරයේ හැකියාවක් ක්‍රමවේදයක් තියෙනවාද කියන එක පිළිබඳව ටිකක් දැනගන්න කැමැති. බොහොම විශ්වාසී අවස්ථාව ලබා ගන්න. එහෙනම් හැමදේම සරයි මේ අතන හඳුනේ මේ ධර්මම පැහැදිලි කළේ අර කාංසා ආක්‍රමිකතා සහ සයිකෝසි ආක්‍රමිකතා කියන ඒ ආක්‍රමිකතා දෙකෙන් ඔය සයිකෝසි ආක්‍රමිකතා තියෙන කට්ටියට තමා මේ තමන්ට මානසික රෝගයක් නැහැ කියන தත්වය තමන්ට මානසික රෝගයක් තියෙනවා කියලා අවබෝධයක් නැත්තේ ඒ කට්ටියට යථාර්ථය පිළිබඳ අවබෝධයක් නැහැ. එහෙම නැතුව සාමාන්‍යයෙන් කාංසා ආක්‍රමිකතා තියෙන කට්ටියට මම කිව්වා ඕසීඩී தත්වයට බීතිකා தත්වය වගේ සහිත පුද්ගලයන්ට පැහැදිලිවම අවබෝධයක් තියෙනවා. එතකොට ඒ වගේ තියෙන කට්ටිය සමහර අවස්ථාවලදී මනෝ වෛද්‍යවරු වර්ගාවට ගිහිල්ලා ඒ වගේම සමහර අවස්ථාවලදී මනෝ උපදේශකවරු වර්ගාවට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තමයි බරපතල ගණයේ මානසික රෝගී තත්ත්වයන් තියෙන නම් විශේෂයෙන් බින්නෝන්මාදය වැනි මානසික රෝගී තත්ත්වයන් තියෙන සහිත පුද්ගලයන්ට විශේෂයෙන්ම අනිත් පුද්ගලයන්ගේ යාළුවන්ගේ හිතමිත්‍රයන්ගේ උදව් පැහැදිලි වශයෙන්ම අවශ්‍යයි. දැන් අපි කල්පනා කරලා බලුවොත් දැන් දන්නවනම් ජෝන් නෑෂ් කියන ගණිතඥයා ජෝන් නෑෂ් කියලා කියන්නේ බින්නෝන්මාදය කියන මානසික ආක්‍රමණතාවයෙන් පිළිච්ච පුද්ගලයෙක්. බරපතල ගණයේම මානසික ආක්‍රමණිකතාව බින්නෝන්මාදය. එතකොට ඒ බින්නෝන්මාදය තත්ත්වය තියාගෙන එයා ගණිතය පිළිබඳව නොබෙල් ත්‍යාගයේ පවා ලබා ගත්තා. පුළුවන් නම් බලන්න මේ මම හැමදෙනාටම යෝජනා කරනවා A Beautiful Mind කියලා චිත්‍රපටියක් තියෙනවා. ඒකේ ජෝන් නෑෂ්ගේ සත්‍ය ජීවිත කතාව පිළිබඳව සාකච්ඡාවට භාජනය වෙන්නේ. එතකොට ඒ මානසික රෝගයත් එක්ක බෙහෙත් අරගෙන එයා ඒ මානසික රෝගයත් එක්ක ජීවත් වෙනවා. එතකොට බරපතල ගණයේ මානසික රෝගී තත්ත්වයන් පුද්ගලයෙක් අනිත් අයගේ උදව් එක්ක ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන්. අනිත් අයට අනන්තම පොඩි හරි මානසික රෝගී තත්ත්වයක් තියෙනවා කියලා කියනවා නම් ඒ පුද්ගලයන්ට අනිත් යාළුවන්ගෙන් හිතමිත්‍රයන්ගෙන් ඒ වගේම සමහර දැන් වර්තමානයේ තුර නම් දුරකථන පහසුකම් වලින් පවා පැය 24 පුළාම ලංකාව තුල පවා ඒ උදව් උපකාර ලබා ගන්නට පුළුවන්. ඒ පහසුකම් තියෙනවා. පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය යමුනා හේරත් මහත්මිය ප්‍රේසෙන්ට් කරලා තියෙනවා. ඔබතුමියට අවස්ථාව. බොහොම ස්තුතියි අපේ සමාජික හාමුදුරන් වහන්සේට. ඉතාමත්ම සාරගර්භ දේශනාවකට සවන් දෙන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම ටිකක් ගැඹුරු කරුණු විශේෂයෙන්ම බටහිර මනෝවිද්‍යාව පිළිබඳව එහෙම ඉතාමත්ම සරල ආකාරයට අපේ හාමුදුරන් වහන්සේ ඉදිරිපත් කළා. උන්වහන්සේම ඉතාම විශාල පොතක් සම්පාදනය කළා මේ අසාමාන්‍ය මනෝවිද්‍යාව පිළිබඳව. ඒක ඔහුගේ වසරකදී ඇත්තරම සාහිත්‍ය උත්සවය සඳහා නිර්දේශ වෙච්ච ග්‍රන්ථයක්. මම පොඩි කාරණයක් අපේ
කෝන් කන්දවල හාමුදුරන් වහන්සේගෙන් දැනගන්න කැමති එක කාරණයක් නෙමේ දෙකක් ඇත්තටම. එකක් තමයි මේ ශ්‍රී ලංකාවේ මානසික අක්‍රමිතා පිළිබඳව යම් ආකාරයකට අත්පොතක් වගේ දෙයක් නිර්මාණය වෙලා තියෙනවද කියන එක එක මට දැනගන්න අවශ්‍ය කාරණයක්. දෙවැනි එක තමයි බින්න උන්මාද කියන එක නම් ඔබ වහන්සේ ඇත්තටම ඔබ වහන්සේගේ මීට කලිනුත් අපි දේශනවලට විශ්වවිද්‍යාලයේදී සවන් දීලා තියෙන පර්යේෂණ සැසිවල ඔබ වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේ ද්විද්‍රව අක්‍රමිකතාවය කියන එක මේ මට ඉතින් මගේ විශේෂයට එච්චර මේ වචන ගෝචර වෙන්නේ නැහැ. මේ මේ අපේ හාමුදුරුව කිව්වහම තමයි මෙහෙම එකක් තියෙනවා කියලාත් මම දැනගත්තේ. ඉතින් හාමුදුරුවනේ ඒක මොන වගේ අක්‍රමිකතාවයක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්නත් මට අවශ්‍යයි. අවසරයි අපේ හාමුදුරුවනේ ඔන්න ඔය කාරණා දෙක පොඩ්ඩක් මට පැහැදිලි කරලා දුන්නත් හොඳයි. බොහොම ස්තුතියි මැඩම්. මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්නම් ද්විද්‍රව අක්‍රමිකතාව කියන්නේ මොකක්ද කියලා. ඒක විශේෂයෙන්ම මේ දැන් අපි දන්නවා විෂාදය කියලා මානසික රෝගයක් තියෙනවා. ඒකේ ස්වභාවය තමයි පුද්ගලයා දැඩි දුකින් කනගාටුවෙන් සිටීම. දැන් මම උදාහරණයකින් කිව්වොත් ඔබට දුක ඇති වෙලා තියෙනවා නම් කිසියම් තවසක ඒ කියන්නේ ඇතිවිච්ච වැඩිම දුක තියෙනවා නම් ඒක 100න් වගේ වැඩි කරන්නකෝ. ඒ වගේ දැඩි දුකක් තමයි මේ විෂාදයේ තත්වේදී ඇති වෙන්නේ. එතකොට මේ බයිපෝලර් තත්වේදී සිද්ධ වෙන්නේ කාලයකදී පුද්ගලයා සතුටින් සිටිනවා. සතුටේ උපරිම තත්වයට පත් වෙනවා. ඒ කියනවා අපි කියන එකේ මේ මූඩ් කියන හිමත් නැත්නම් මනෝභාවයන් දෙකක් තියෙනවා බයිපෝලර් ඩිසෝඩර් එකේ, මේනියා සහ ඩිප්‍රෙෂන් කියලා. ඒකවල විෂාද තත්වයේදී පුත්කලයා ඉතාමත්ම දුකින් ඉන්නේ. මේනියා තත්වයේදී උන්මාද තත්වයේදී දැඩි සතුටකින් සිටින්නේ. ඒ කියන්නේ ඉදිනදා ජීවිතයේ සිටුවට වඩා දැඩි සතුටකින් ඉන්නවා. ඒ කාලය තුළ පුද්ගලයා හැම ක්‍රියාකාරකමක්ම කරනවා. සමහර අවස්ථාවලදී සයිමන්ට් අපි හිතමුකෝ 10ක් තියෙනවා නම් 10 දවසෙන් දෙකෙන් රෑ එළි වෙනකන් ඒ කාලයේ පරිච්ඡේදය තුළ ලියනවා. ඒක සති ගාණක් තිබිලා පුද්ගලයාට ආයි නැවත දුකටපත් වෙන්නට පුළුවන්. ආයි නැවත දුකට ඇවිල්ලා ආයි සතුටටපත් වෙන්නට පුළුවන්. මෙන්න මේ මූඩ් දෙක අතර උච්චාවචනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක බරපතල ගණයේ මානසික රෝගී තත්වයක් හැටියට හඳුනා ගන්නවා. අතර මඩම් මානසික රෝග සම්බන්ධව ලියවිච් මඩම් පළවෙනි ප්‍රශ්නයට උත්තරේ දුන්නොත් මානසික රෝග සම්බන්ධව ලියවිච් ලංකාව තුල ලියවිච් පොත්පත් තියෙනවා. විශේෂයෙන්ම හැබැයි මේ කියන රට බටහිර මනෝවිද්‍යාව තුල විශේෂවර DSM-5, ICD-10 වැනි පොත් භාවිතා කරමින් තමයි රචනා කරලා තියෙන්නේ. දැන් මම ගාව තියෙනවා ඉතින් මෙන්න මේ පොත එහෙම පොතක්. ඒක හෑන්ඩ්බුක් ඔෆ් ක්ලිනිකල් සයිකියාට්‍රි කියලා වර්ණිත සිල්වා, රවින් හන්වැල්ල කියන මනෝවෛද්‍යවරු විසින් රචනා කරපු පොතක්. එතකොට ශ්‍රී ලංකාවේ සමහර පර්යේෂණයන් සිද්ධ කරලා තියෙනවා. පැහැදිලිවම මොනවාද ලංකාවේ මානසික රෝගී සහිත පුද්ගලයෝ පීඩා විඳින ලක්ෂණ පිළිබඳව, දැන් විශේෂයෙන් මානසික රෝග ලක්ෂණ සංස්කෘතියෙන් සංස්කෘතියට, සමාජයෙන් සමාජයට ආවේනික වෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව පර්යේෂණවල සිද්ධ කළා තියෙනවා. සමස්තයක් හැටියට අර ICD-10 සහ DSM-5 මේ මානසික රෝග පිළිබඳව නිර්ණය කිරීමේදී මනෝවෛද්‍යවරුන් විසින් භාවිත කිරීමක් සිද්ධ කරනවා. මම අපේ හාමුදුරුවනේ මේ බොහොම පින්කේ පැහැදිලි කිරීමට ඔබ වහන්සේ ඉතාමත්ම මැනවින් බුදුදහමට සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් අතර මේකෙදී ඉදිරිපත් කළා. මම හිතන්නේ ඔබ වහන්සේට ඉතාම හොඳ දිගු ගමනක් යන්නට ආරම්භ කරලා තියෙන බවයි ඒකෙන් පේන්නේ. අපි ඒ සඳහා ඔබ වහන්සේට ඉතසිතින් සුබ පතනවා. බොහොම ස්තුති අපේ හැමදෙරුනේ. මොහොතකට අවස්ථාව බලාපොරොත්තු වෙනවා. මේ වෙන්ඩරබල් කී කෝවින්ද හාන්දරෝ විමසලා තියෙනවා මේකේ මේ සිදු කරන විශේෂ දේශනවල රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම පුළුවන්. යම් කිසි කෙනෙකුට මේ රෙකෝඩින්ග්ස් අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයේ බෞද්ධපාල විශ්වවිද්‍යාලයේ YouTube channel එකක් තියෙනවා. මේ channel එකට ගිහිල්ලා යම් කෙනෙකුට අවශ්‍ය නම් මේ වීඩියෝස් නැවත නරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේදී විමසනවා තවත් කාරණයක්. ප්‍රසන්ටේෂන් එකේ රෙෆරන්ස් ටික, රෙෆරන්ස් ස්ලයිඩ් එක ෂෙයා කරගන්න පුළුවන්ද කියලා. ඒ සම්බන්ධයෙන් අපේ හාමුදුරන් වහන්සේ යම් කාරණයක් ඒ හා සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දේවි.
ඊට පස්සේ වර්ධිතෙන් ඉංග්‍රීසි අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වර්ධිතෙන් නකෝන් මහත්මිය අදහසක් කමෙන්ට් එකක් දාලා තියෙනවා chat box එකේ thank you for the information thank you for the informative lecture handrovani was wonderful done congratulations එතකොට අවශ්‍ය කර යම් කිසි කෙනෙක් ඉන්නවනම් references ඒ දාල කෙනාට ඒක ලබා ගන්න පුළුවන් screenshot එකක් ගන්න පුළුවන් අතනහරි මම මතක් කරනවා මීට වඩා ගොඩක් පොත්පත් මම කියෙව්වා විශේෂයෙන්ම දැන් සිංහලෙන් රචනා වෙච්ච ගොඩාක් පොත්පත් තියෙනවා මේ මානසික රෝග සංකල්පය පිළිබඳව හැම එකක්ම මම මෙතනදී අතුලත් කළා නැහැ ගොඩක් ද විශේෂයෙන්ම බෞද්ධ මනෝවිද්‍යාව සම්බන්ධව කතා කරනකොට ගොඩක් පොත්පත් රචනා වෙලා තියෙනවා ඊට පස්සේ මේ සම්බන්ධවම මේ බුදුදහම සහ මනෝවිද්‍යාව සම්බන්ධ කරලා ගොඩාක් පොත්පත් වර්තමානයේ තුල මේ නිර්මාණය වෙලා තියෙනවා රචනා කරලා තියෙනවා ඒ හැම දෙයක්මත් මම භාවිත කරන්නට යෙදුණා සෙන්ද කතරක හඳුව අපි පොඩි දැනුවත් කිරීමක් කරන්න වෙයි දැන් මේ සඳහා සහභාගී වෙන يعني මේ අවස්ථාවේදී මේ දේශන සම්බන්ධව ඕනෑම කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන් ඒක විශ්වවිද්‍යාලය විතරක්ම නෙමෙයි මේ අවස්ථාවේදී ප්‍රශ්න අහන්න ඕනේ වෙනත් බාහිර පාර්ශ්වයන් නැත්නම් බාහිරව නැත්නම් මේ විශ්වවිද්‍යාලය නොවන කෙනෙකුටත් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව තියෙනවා කියන එක චුට්ටක් සිහිපත් කළොත් හොඳයි බොහොමත්ම ස්තුතියි පිටගති හඳුනි මේ විද්වත් පරිෂදයේන සියලුම විද්වතුන්ට නැවත සිහිපත් කිරීම තමයි සම්බන්ධ වෙලා ඉන්න ගෞරවනීය ආම්දුරන් වහන්ස මහත්මිය මහත්මයනි ඔබ සෑම සියලු දෙනාටම බොහොමත්ම සුහද ආරාධනයක් සිදු කරනවා මේක බොහොමත්ම වටින අවස්ථාවක් මේ සාකච්ඡා කරපු කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමසන්නට සහ ඒ යම් මේ ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් යම් යම් ගැටලු තැන් තියෙනවා නම් ඒ ගැටලු තැන් निराකරණය කරගන්නට සහ මේ විෂය පරාසය තවදුරටත් පුහුණු කරන්නට ඒ නිසා ඔබ සෑම සියලු දිනාටම බොහොමත්ම සුහදව ආරාධනා කර සිටිනවා මේ හා සක්‍රීයව දායක වෙන ලෙස විහාරගල හාමුදුරන් වහන්සේ තෙරුවන් සරණයි බොහොමත්ම ස්තුති අවස්ථාව ලබා දුන්නට අපි හාමුදුරනේ මම විහාරගල පඤ්ඤාලෝක හාමුදුරු නුවරින් මට අපේ විමල්දම් පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අහන්න අවශ්‍යයි හාමුදුරනේ මේක මාතෘකාවටම අදාළ නැති වුණත් මනෝවිද්‍යාව සහ බෞද්ධ අධ්‍යයනය සම්බන්ධව ප්‍රශ්නයක් හාමුදුරනේ මේ මනෝවිද්‍යාදී කතා කරන ඊගෝ සුපර් ඊගෝ සහ බුදුදහමේ කතා කරන සීල සමාධි ප්‍රඥා කියන ඉගැන්වීමත් ඒ වගේම අනුසය පරිඋත්ථාන වීතික්කම කියන මෙන්න මේ අවස්ථාවන් අතර සම්බන්ධතාවයක් තියෙනවද කියලා සහ ඒ වගේ ප්‍රායෝගික භාවිතයක් ගැන යම් අදහසක් තියෙනවද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. සීල සමාධි ප්‍රඥාවන් සහ අනුසය පරිඋත්ථාන වීතික්කම අවස්ථාවන් බටහිර මනෝවිද්‍යාව තුළ කියන්නේ ඉඩීගෝ සුපර් ඊගෝ එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා දහන්නේ නෑ හැමදෙම දැන් ඒ දැන් අපි උදාහරණයක් විදිහට ඉඩීගෝ සුපර් ඊගෝ වගේ දෙයක් ගත්තොතින් සීල සමාධි ප්‍රඥා කියන භාවිතයන් තුළ ඇත්තම සීලයෙන් කරන්නේ අර වීතික්කම කියන අවස්ථාව මේ කිරීම ඒ වගේ ප්‍රායෝගිකව අපිට ගන්න පුළුවන් දෙයක් කියන්නේ ඒ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවද හඳුරන්නේ විශේෂයෙන්ම පඤ්ඤලකන්දරෝ දැන් ඉඩීගෝ සුපර් ඊගෝ කියලා කියන්නේ ඇත්තටම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරපු පෞරුෂත්වය පිළිබඳව කොටස පෞරුෂයේ තියෙන කොටස් තමයි මේ අංග තමයි මේ ඉඩීගෝ සුපර් ඊගෝ කියලා පැහැදිලි කරන්නේ අනික මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරපු ඔය ඉඩීගෝ සුපර් ඊගෝ සංකල්පය විශේෂයෙන්ම අර ඉඩ්වල තියෙන ලිංගික බලපෑමම නිසාම සමහර අවස්ථාවලදී කියන්නේ
ඒ සංකල්ප ප්‍රතික්ෂේපිච්ච අවස්ථාවන් පවා තියෙනවා. නමුත් පෞරුෂත්වය පිළිබඳව කතා කරනකොට ඒ සංකල්ප සාකච්ඡාවට භාජනය කරනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේ මනෝවිශ්ලේෂණවාදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ තියෙන යම් මඩුපාඩු නිසාම තමයි මනෝගතිකවාද ගතිවාදයේ සයිකෝඩයිනමික් කියන මනෝවිද්‍යා ගුරුකුලය නිර්මාණය වෙන්නේ. එතකොට කොහොම වුණත් අර අනුසය පරිඋත්ථාන වීතික්කමත් එක්ක කොහොමද සංසන්දනය කිරීමේ මට ඒක මේ අවස්ථාවේදී ඒ තරම්ම කොහොමද සම්බන්ධ කරන්නේ කියන එක සම්බන්ධව පැහැදිලිව නැහැ. කොහොම වුණත් අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පැහැදිලි කරනවා කිසියම් පුද්ගලයෙකුගේ අර ඊගෝ එක සංවර්ධනය වීම තමයි එහෙමත් නැත්නම් යත්නම් කියන්නේ ඊගෝ එක සංවර්ධනය වෙච්ච පුද්ගලයෝ තමයි හොඳ පෞරුෂත්වයක් තියෙනවා කියලා හඳුනාගන්නේ. එතකොට ඒක අර සීල සමාධි ප්‍රඥාවන්ත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඊතරම් මට මේ අවස්ථාවේදී අවබෝධයක් කොහොමද කරන්නේ කියන එක සම්බන්ධ අවබෝධයක් නැහැ. බොහොමත්ම ස්තුතියි හඳනේ. මම හිතන්නේ මේ දේශනේ අපිට ගොඩක් වැදගත් වුණා. ඒ සම්බන්ධව විශේෂයට පින් අනුමෝදන් කරනවා. බොහොමත්ම ස්තුතියි හඳනේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අවසරයි නේද? අවසරයි. මහඳුරු මාව ඇහෙනවද? හඳුරුනේ මේ ඇහෙනව නම් හොරයි. මාව ඇහෙනවද? මාව අමරකිත මාව ඇහෙනවද? පැහැදිලිව නම් ඇහෙන්නේ නැහැ හඳුරුනේ. ඔව්. දැන් නම් ටිකක් ඇහෙනවා. ඇහෙනවනේ. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුවපතනවා. හාඳුරංගේ දේශනේ. කාලේ මං ගන්නතෝ කෙටි පැහැදිලි කර ගැනීමක් මානසික රෝග රෝගී තත්ත්වයන් මානසික අභ්‍යාස කරන ඕනේ මේ මානසික අභ්‍යාස සයිකෝതെරපි වගේ දේවල්. එහෙමයි. එතකොට දැන් භාවනාව කියන එකත් ඒ එක්තරා විදිහක ඒ විදිහේ තෙරපි එකක් කැටියට ගන්න පුළුවන් නේ. ඔව්. එතකොට දැන් සමහර වෙලාවට යම් යම් තත්ත්වයන් තියෙනවා මේ අපිට දැන් කිසි කෙනෙක් තමයි දේශයේ අධික කෙනෙක් දේශය පාලනය කිරීම සඳහා යම් කමඨහනක් වඩනකොට ඒ දේශය කියන එක යටපත් වෙලා ඔහු තුලින් රාගය වගේ දෙයක් ඊට ප්‍රතිවිරුද්ධයක් ඉස්මතු වෙන්න පුළුවන්. ඒතකොට සමානකෙන් දැඩි රාගාධික චරිතයක් ඒය පාලනය කර ගැනීම සඳහා මේ ක්‍රියාත්මක භාවනා වගේ දෙයක් වඩනකොට ඔහු තුලින් දේශය ඉස්මතු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයන් ඒකත් මේ ඒකේ රෝගී තත්ත්වයක්ද එහෙම නැත්නම් ඒකේ මේ හරියට තුලනාය කර නොගෙන කිරීම තුළ ඇති වෙන දෙයක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. එහෙමයි හඳුරේ. ඒක දැන් එතනදී දැන් බුදුහම තුලත් ඔක සාකච්ඡා කිරීමේදී පැහැදිලි කරන්නේ කියන්නේ සමහර අවස්ථාවලදී කමටහන හරියට නොවැඩුනොත් මේ එතකොට සමහර අවස්ථාවලදී එහෙම ඒ කියන්නේ මේ වෙන වෙනමයි කියන කාරණාව පැහැදිලි කරනවානේ. දැන් අර කතාවකුත් තියෙනවානේ මේ තමන්ගේ භාර්යාවට මෛත්‍රිය වඩන්න ගිහිල්ලා තම ස්වාමි පුරුෂයාට දීර්ඝ ආශාවන් ඇති වෙන කතාව පිළිබඳව සාකච්ඡා වෙනවා. එතකොට අර ඒක වඩන්න ඕන ක්‍රමවේදය නිසියාකාරව භාවිතා නොකිරීම නිසා එහි අතුරු ප්‍රතිඵලයන් හැටියට වෙනත් මානසික තත්ත්වයක් උද්දීපනය වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී අපිට මේ මෙහෙමත් දක්ින්න පුළුවන්. සමහර දැන් බුදුදහම තුල සඳහන් වෙන සමහර මේ මානසික තත්ත්වයන් සමනය කරන්නට එහෙමත් නැත්නම් යටපත් කරන්න ඉතාමත් අමාරුයි. මේ එතකොට කාලයක් ගත වෙනවා. එතකොට ඒ නිසා වෙන්නටත් පුළුවන්. ඒ වගේ තත්ත්වයන් තමයි. හැබැයි දැන් මේ හඳුර අර භාවනාව කියන එක මනෝචිකිත්සාවක් හැටියට භාවිතා කිරීමත් සම්බන්ධව සඳහන් කරපු නිසා පැහැදිලි කරන්නට ඕන. දැන්
බුදුදහමේ සංකල්පයි ඒ වගේම බටහිර මනෝවිද්‍යාවේ සංකල්පයි භාවිතා කරලා ඒ දෙකම ප්‍රයෝගී කරගෙන ද මොරිතා චිකිත්සාව ඒ වගේම ලයිකන් චිකිත්සාව ඒ වගේම විශේෂයෙන් කබත්සිං විසින් ප්‍රජානන කියන්නේ සතිය පදනම් කරගත් ආතති සමනය වගේ මානසික රෝගී තත් කියන්නේ මේ මනෝ ප්‍රතිකාරයන් නිර්මාණය කළා තියෙනවා ඒ හරහා ඔය මිනිස්සු තුළ තිබෙන විශේෂයෙන්ම කාංසාව අර විෂාදය වැනි තත්ත්වයන් වලට පවා සාර්ථක ප්‍රතිඵල ලබා දීලා ඒක පරිශ්‍රණ මගින් ප්‍රවාසනාත වෙලා තියෙනවා මිනිස්සුන්ට යහපත් ප්‍රතිඵලයන් උද්දීපනය කරලා දීලා තියෙනවා කියන කාරණාව. පුංචි මම නැවත අවස්ථාවක් ලබා ගන්නවා මේ තවත් අයි ප්‍රශ්න ඇහුවොත් ඒ සඳ අවස්ථාව ලබා තවත් අයි ප්‍රශ්න අහනවා නම් ඒ සඳ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඉතින් මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. අතන ප්‍රශ්නෙකුත් නෙමෙයි පොඩි පැහැදිලි කර ගැනීම. ඔය අපිට කලින් අවස්ථාවකදී මානසික රෝග විද්‍යායතනයට ගිය අවස්ථාවකදී අපිට හමු වුණා මේ යකඩයා කියන පුජ්‍යලයා එතුමා මේ බොහොම මේ يعني මුල් කාලේදී බොහොම මේ ශක්ති සම්පන්න පුජ්‍යලෙක් ඔය රේල් පිල්ලක් එහෙම නෙමෙයි කියන පුජ්‍යලයා ගැන තමයි මම කියන්නේ. ඒතකොට ඊතරම් ශක්ති සම්පන්න පුජ්‍යලෙක්ව ඉන්නත්කරණය කිරීමෙන් ඒ කියන්නේ බෙහෙත් ලබා දීම තුළින් ශාරීරිකව දුර්වල කරලා තියෙනවා. ඒතකොට ඒකෙන් මට දැනෙච්ච දේ තමයි පුජ්‍යලයේගේ මානසික චර්යාවන් පාලනය කිරීමේ හැකියාව ප්‍රතිකර්ම වලට තියෙනවා කියලා. ඒ කියන්නේ යම්කිසි බෙහෙතකට පුළුවන්කම තිබෙනවා මිනිහෙකුගේ මානසික චර්යාවන් පාලනය කරන්න. මිනිස්සෙගේ මානසික චර්යාවන් පාලනය කරන. ඒ අර්ථයෙන් ගත්තාම අපිට යම් යම් ආකාරයක කෙලෙස් ධර්ම ඇති වෙනවා. ඒතකොට ඒ වගේ කෙලෙස් ධර්ම ඇති වෙන එක පාලනය කිරීම සඳහාත් ප්‍රතිකර්ම තියෙනවාද? නැත්තම් ප්‍රතිකර්ම වලින් ඔය අපිට ඇතිවන සාමනික රාග දෝෂ මෝහ ආදී සිතුවිලි පවා පාලනය කිරීමේ හැකියාවක් තියෙනවද ඔය ප්‍රතිකර්ම වලට කියලා ටිකක් දැනගන්න කැමතියි. හතර කියන්නේ මේ බටහිර මනෝවිද්‍යාව පැත්තෙන්නේ. ඔව් ඔව් මේ පැත්තෙන් කියන්නේ දැන් ඇත්තටම බෙහෙත් දෙනවනේ. දැන් මානසික විද්‍යායතනෙට ගියාම එතනදී අපි දකිනවා මේ බෙහෙත් පෙති වර්ග දෙනවා, ඉන්ජෙක්ෂන් වගේ දේවල් දෙනවා. ඒතොර ඒ වගේ මං හිතන්නේ මේ මිනිස්සුන්ගේ මේ සිතුවිලිත් පාලනය වෙනවයි කියන එක. නෑ හතර දැන් ඇත්තටම දැන් ඔය මානසික කියන්නේ මොනවාද ඖෂධ ප්‍රතිකාරවල තියෙන ජීවවිද්‍යාත්මක ක්‍රියාකාරීත්වය පිළිබඳව මම කෙටියෙන් පැහැදිලි කළොත් එතනදී සිද්ධ වෙන අපි හිතමුකෝ කිසියම් පුද්ගලයෙකුටද දැන් අපිට මානසික රෝගී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන් අපේ තියෙන ස්නායු සම්ප්‍රේෂක ක්‍රියාවලිය අක්‍රමවත් වුණොත්. අපි හිතමුකෝ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපේ ඩෝපමීන් තියෙන්න ඕන ලෙවල් එකක් තියෙනවා. මම උදාහරණයක් කිව්වොත් 100%ට 25යි අපේ ඩෝපමීන් කියන්නේ අපි හිතමු 150ක් තියෙන්න ඕන අපේ ඩෝපමීන් ලෙවල් එක ස්නායු සම්ප්‍රේෂක. එතකොට 150ක් තියෙන්න ඕන නම් නෝමල් ලෙවල් එක. එතකොට මේ මානසික ආක්‍රමිකතා සහිත පුද්ගලයෙකු තියෙන්නේ අපිටම විෂාදය සහිත හරි කාංසාව සහිත පුද්ගලයෙකු වෙවි තියෙන්නේ 125. එතකොට අර ප්‍රතිවිෂාද මේ ඖෂධයක් දීලා එහෙමනම් ප්‍රතිකාංසා ඖෂධයක් දීලා ඒක 125 150 තත්ත්වයට පත් කරනවා. එතකොට පැහැදිලිවම අර පුද්ගලයා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. එතකොට ඖෂධ වලින් කරන්නේ අර ජීව විද්‍යාත්මක ඖෂධ වලින් සිද්ධ කරන්නේ පැහැදිලිවම අර පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය රසායනික ක්‍රියාවලිය වෙනස් කිරීම හරහා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම. එතකොට බටහිර මනෝවිද්‍යාව තුල නම් තුලත් දැන් විශේෂයෙන්ම ලෝභ දෝෂ මෝහ කියන කෙලෙස් මානසික රෝගයක් හැටියට ඍජුව හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම පැහැදිලි කළොත් සමහර පෞරුෂාක්‍රමිකතා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් සමාජ විරෝධී පෞරුෂාක්‍රමිකතාව සහිත පුද්ගලයෝ දැඩි කෝපයෙන්, ඊර්ෂ්‍යාවෙන්, තරහෙන් කටයුතු කරනවා. සමහර වෙලාවට මොබිච් ජලසි වගේ තත්ත්වයන් තියෙන සහිත පුද්ගලයෝ තමන්ගේ ස්වාම පුරුෂයාව භාර්යාව දැඩි විදිහට සැක කරනවා. ඊර්ෂ්‍යාවෙන්, කුහකකමෙන් කටයුතු කරනවා. එතකොට සමහර රෝගී තත්ත්වයන් තියෙනවා. එතකොට ඖෂධ ප්‍රතිකාරයන් හරහා සුව කරන්නට පුළුවන්. හැබැයි සමහර ප්‍රතිකාරයන් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ප්‍රජානන චර්යා ප්‍රතිකාරය ඒ වගේම CBT ඒ වගේම REBT වැනි ප්‍රතිකාර ක්‍රමයන් තියෙනවා. ඒ ප්‍රතිකාර ක්‍රමයන් හරහා සිද්ධ කරන්නේ පුද්ගලයාගේ චින්තනය සකස් කිරීම. අර මම කිව්ව ප්‍රජානන විකෘතිතාවයන් නැවත
සකස් කිරීම ඍණාත්මක විදිහට දකින්න එක ධනාත්මක විදිහට දකින්නට සලස්වනවා. එතකොට ඖෂධ ප්‍රතිකාරයන් වලින් අර විදිහට කරනකොටම දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බරපතල ලිංගික ආශාවක් ඇති වුණාට පස්සේ ඒ දෙක කන්ට්‍රෝල් කරන ආකාරය සම්බන්ධව ප්‍රතිකාර ක්‍රමයන් තියෙනවා. චර්යාවාදී ප්‍රතිකාර ක්‍රමයන් තියෙනවා. ඒ වගේම ප්‍රජානචර්යාවාදී ප්‍රතිකාර ක්‍රමයන් පවා බටහිර මනෝවිද්‍යාව තුළ සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. එතකොට කිසියම් පුද්ගලයෙකුට ගේ මානසික රෝගය බරපතලමයි නම් අන්න එතකොට එවැනි අවස්ථාවකදී පුද්ගලයෙකුට ඖෂධ ප්‍රතිකාර විද්‍යුත් කම්පන ප්‍රතිකාරය ලබා දීමට සිද්ධ වෙනවා. එතකොට හඳුන්නේ එතනදී පොඩි පැහැදිලි කිරීමක් මට කියන්නේ බුදුදහම පැත්තේ මෙහෙම අදහසක් ඇති වෙනවා. මේ පැහැදිලි කිරීමත් එක්ක තමයි දැන් බුදුදහමේදී අපි දකිනවා ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම පිළිබඳව කියන්නේ මේ ඇහෙන් රූප දැකීමේ ඉඳලා ඒ අපේ යම් සංවරයක් ඇති කරගත යුතුයි කියලා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඒ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය මගින් අපි තොරතුරු ලබා ගන්න ගියාම එහි ප්‍රතිඵලයක් හැටියට අපිට සිතුවිලි පහළ වෙනවා කියන එක නේ. එතකොට ඒක අපිට පාලනය කරගන්න පුළුවන් ඉන්ද්‍රිය සංවර කර ගැනීම තුලින්. ඒ වගේම ප්‍රත්‍යසන්නිසිත සීලත් තියෙනවා. ඒ කියන්නේ අපිට ලැබෙන මේ ප්‍රත්‍යයන් නැත්නම් අපි ගත්තොත් ආහාර ඒ ආහාර පිළිබඳ යම් පාලනයක් ඇති කර ගැනීමත් සිතුවිලි පාලනය කර ගැනීම සඳහා හේතුවක් වෙනවා. මේ විදිහට බැලුවාම මේ ඔය ආහාර හේතුවක් වෙනවද සිතුවිලි උද්දීපනය වීම සඳහා? ඒක පැහැදිලිවම මේ තියෙනවා. ඒක බටහිර මනෝවිද්‍යාව තුළත් සාකච්ඡාවට භාජනය වෙනවා. දැන් අපි කියන්නේ අපි ගන්න ආහාරවල නිසා අපේ හෝමෝන ක්‍රියාකාරීත්වය ස්නායු සම්ප්‍රේෂක ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන්නට පුළුවන්. අපි සමහර අවස්ථාවලදී විටමින් තත්ත්වයන් නිසා එහෙමත් නැත්නම් ආහාරවල තියෙන මේ කියන්නේ කැලරි ප්‍රමාණය අපේ මානසික තත්ත්වයට ඍජු බලපෑම් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම දැන් ආහාර කියන්නේ පටිහර මනෝවිද්‍යාව තුළ අසාමාන්‍ය මනෝවිද්‍යාව තුළ සාකච්ඡා කරනවා බුල්මියා නෝවෝසායි වගේ මැනරොක්සියා නෝවෝසා බින්ගේ ඊටින් ඩිසෝඩර් වැනි ආහාර ආක්‍රමිකතාවන් පිළිබඳව සාකච්ඡාවට භාජනය වීමක් තියෙනවා. එතකොට ඒ ආහාර ආක්‍රමිකතා නිසා සමහර අවස්ථාවලදී පුද්ගලයා ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ ආහාර ගන්න වල බලපෑම නිසා සමහර අවස්ථාවලදී මේ ඒ තත්ත්වය මානසික තත්ත්වයට බලපෑම් කරන අවස්ථාවන් හඳුනාගෙන තියෙනවා. සමහර අවස්ථාවලදී දැන් ඔය සමහර රිලැක්සේෂන් ප්‍රෝග්‍රෑම්ස් වලදී පවා යම් යම් ඒ කියන්නේ මානසික රෝගී සහිත පුද්ගලයෝ ගන්න ආහාර පවා සීමා කිරීමක් සිද්ධ කරන දෙන ආහාර පවා විශේෂයෙන්ම සාකමේ ආහාර වලින් ආහාර ලබා දීමක් සිද්ධ කරන විශේෂයෙන්ම අපි දන්නා පර්යේෂණ මුගුරුන් සනාථ කරලා තියෙනවා මාංශමය ආහාර පුද්ගලයෙකුගේ චින්තනය ඍණාත්මක විදිහට වෙනස් කරන්නට හේතු වෙනවායි කියන කාරණාව. එතකොට අර ප්‍රෝග්‍රෑම් වලදී එහෙම රිලැක්සේෂන් ප්‍රෝග්‍රෑම්ස් වලදී මේ එහෙම ලබා දීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අර මම කියපු නයිකන් චිකිත්සාව මුරිතා චිකිත්සාව වැනි චිකිත්සාවල ඒවාදී බෞද්ධ මුහුණු වරකින් ඉදිරිපත් වෙන චිකිත්සක ක්‍රමයන් වලදී පවා සමහර අවස්ථාවලදී ආහාරය පාලනය කිරීමක් සිද්ධ වෙනවා. කොමිල ගුණාලංකාර හාමුදුරන් වහන්සේ ඒ සෑන් කරලා තියෙන හාමුදුරන් වහන්සේට අවස්ථාව. එහෙනවා නේද මම? එහෙනවා කොමිල හාමුදුර. හා මම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ගොමිල ගුණාලංකාර හාමුදුරුවෝ. ඉස්සර වෙලාම අපි ප්‍රශංසා කරන්න ඕනි සහ ස්තුති කරන්න ඕනි අපේ කෝංකන්දවල කථිකාචාර්ය කෝංකන්දවල විමලන් ධම්මහාමුදුරන් වහන්සේ. ඉතාමත්ම වටිනා ඉතාමත්ම පර්යේෂණාත්මක කරුණු ගොඩාක් එක්ක හොඳ ඉදිරිපත් කිරීමක් කරන්නට යෙදුණා. මානසික රෝග පිළිබඳව බුදුදහමේ මානසික රෝග පිළිබඳව තියෙන දෘෂ්ටි කෝණය මොන වගේ දෙකක් කියන එක පිළිබඳව ඉතාමත්ම පැහැදිලි විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කරන්නට යෙදුණා. එතකොට බුදුදහම පදනම් කරගත්ත මානසික රෝග පිළිබඳව මානසික ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සහ මනෝවිද්‍යාවක් පිළිබඳව වර්තමානයේ ගොඩාක් සාකච්ඡාවන් සිදු කරන අතරේ අපේ විමල ධම්මහාමුදුරුවෝ මේ විදිහේ ප්‍රවේශයක් ගත්ත එක ඉතාමත්ම වටිනවා. ඉතින් මානසික රෝග කියලා කියන්නේ මගේ දැනුමේ හැටියට මම හිතන්නේ අපේ අත්දැකීම එක විමල ධම්මහාමුදුරුවෝ පෙර අදිනේ මනෝවිද්‍යාව ඉගෙන ගන්න කාලේ ඉඳලාම බොහොම උනන්දුවෙන් අධ්‍යයනය කරපු
විෂයා ශේෂ්ත්‍රයක්. ඒ විෂයා ශේෂ්ත්‍රය නිසාම විමල ධම්මහාමුදුරුව පොතකුත් ලිව්වා අසාමාන්‍ය චර්යාවන් පිළිබඳව, අසාමාන්‍ය මනෝවිද්‍යාව පිළිබඳව. ඉතින් මං හිතන්නේ ඒ පොත එළිදැක්වීමේදී උන්වහන්සේගේ එළිදැක්වීමේ උත්සවයේදී සමහරක් අය යෝජනා කළා මේකට මේ බුදුදහම පදනම් කරගත්ත තියෙන මානසික රෝගයන් පිළිබඳව, ඒ රෝගී වර්ගීකරණයන් පිළිබඳව කතා කරලා තිබ්බනම් හොඳයි කියලා උන්වහන්සේ එතනත් අදහස් ඉදිරිපත් කරා. මගේ මතකයේ හැටියට ඉදිරියේදී එහෙම දෙයක් කරන්න අදහසක් තියෙනවා, පරේක්ෂණාත්මක ඒක අධ්‍යයනය කරන්න ඕනේ කියලා. ඉතින් මං හිතන්නේ ඒක තවදුරටත් උන්වහන්සේ කරගෙන ගිහිල්ලා ඉදිරියේදී ඒ විදිහේ ප්‍රවේශයක් ගනිවි කියලා මම හිතනවා. මොකද බුදුදහමේ බටහිර අපි DSM ICD වගේ වර්ගීකරණයන් හා සමානව සංසන්දනාත්මකව බලනකොට බුදුදහම තුලත් අපි දකිනවා මානසික රෝග පිළිබඳව ලොකු කියවීමක් තියෙනවා, මානසික රෝග වර්ගීකරණයන් පිළිබඳව කතා කරනවා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව මම උන්වහන්සේට සිහිපත් කරනවා, ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ ඒ විදිහේ පොතක් හෝ පරේක්ෂණාත්මක ග්‍රන්ථයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි කියන එක යෝජනාවක් විදිහට ඉදිරිපත් කරනවා. අනිත් කාරණේ තමයි අපේ විමල ධම්මහාමුදුරුවනේ දැන් බුදුදහමේ අපි කතා කරනවා මානසික රෝග පිළිබඳව, මානසික ගැටලු පිළිබඳව කතා කරනවා. ප්‍රධානම අපේ හාමුදුරුවන්ගේ ප්‍රසන්ටේෂන් එක ඇතුලේ කතා කරා කෙලස් කියන වචනයත් එක්ක තමයි ගොඩාක්ම මානසික රෝග පිළිබඳව කතා කරන්න පුළුවන්කම තිබෙන්නේ බුදුදහමත් එක්ක කතා කරනකොට. මූලිකවම මානසික රෝග කියනකොට, මානසික ගැටලු කියනකොට අපිට එකපාරටම බටහිර සංකල්පත් එක්ක, බටහිර මනෝවිද්‍යාවේ කතා කරන මානසික රෝග ඒ කරලා තියෙන වර්ගීකරණ ඒවත් එක්ක බලනකොට එකපාරටම අපේ ඔළුවට එන දෙයක් තමයි, අදහස තමයි රෝගයක්නේ, මානසික රෝගයක්, මානසික ගැටලුවක්. එහෙමනම් ඒකට අපි අනිවාර්යයෙන්ම ප්‍රතිකාරාත්මක වැඩපිළිවෙලකට යන්න ඕනේ. නේ මානසික රෝගයක් තියෙනවා නම් රෝගයට ප්‍රතිකාරයක් ගන්න ඕනේ. එක්කෝ ඒක මනෝ වෛද්‍ය ප්‍රතිකාරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මනෝ උපදේශනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මනෝ චිකිත්සාවක් වෙන්න, චිකිත්සනයක් වෙන්න පුළුවන්. ඒ මානසික රෝග කියලා කියන්නේ ඒ වගේ තැනක ඉඳගෙන කතා කරන එක තමයි බටහිර මනෝවිද්‍යාවට අනුව. එතකොට අපි මේ කතා කරන කෙලෙස් කියන එක පදනම් කරගෙන, බුදුදහම ඇතුළේ කෙලෙස් කියන එක පදනම් කරගෙන කතා කරන මානසික රෝග ඒ විදිහේ ප්‍රතිකාරාත්මක වැඩසටහනකට යන්න ඕනි තත්ත්වයක්ද කියන එක පිළිබඳව අපි හිතන්න ඕනේ නේද කියලා මම ඉදිරිපත් කිරීමක් කරනවා. ඒක තවදුරටත් පුළුල් කරන්න පුළුවන්කම තියෙනවා, තවත් කතා කරන්න පුළුවන්. එතකොට කෙලෙස් පදනම් කරගෙන විවිධ මානසික ගැටලු රෝග ඇති වෙන්න පුළුවන්, අර්බුද ඇති වෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත් දැන් අපි කතා කරන මේ ලෝභය, ද්වේෂය, එහෙම නැත්නම් අපි සමහර පුද්ගලයන් අර කතා කරනවා සල්ලේක සූත්‍රයේ කතා කරන කරුණු 44 න් මානසික රෝග කියලා සමහරු කතා කරනවා. ඒ වගේම රෝග සූත්‍රයේ කතා කරන චේතසික රෝග පිළිබඳව කතා කරනවා. ඒ රෝග සූත්‍රයේ කතා කරන ප්‍රධාන වශයෙන්ම භික්ෂුන්ට ඇති වෙන චේතසික රෝග හතරක් පිළිබඳව කතා කරනවා. එතකොට ඒ කියන தත්ත්වයන් මේ විදිහේ අර කියන විදිහේ ප්‍රතිකාරාත්මක වැඩසටහනකට යන්න ඕන දේවල්ද? ඊට පස්සේදී අපි ගත්තොත් වත්තුපන සූත්‍රය වගේ කතා කරන කරුණු 16ක් කතා කරනවා. එතකොට ඒ කියන தත්ත්වයන් අර කියන විදිහේ ප්‍රතිකාරාත්මක ප්‍රවේශයක් ගන්න ඕන දේවල්ද? ප්‍රතිකාර කරන්න ඕන විදිහේ මානසික රෝග தත්ත්වයන්ද? අන්න ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා අපේ විමල ධම්මහාමුදුරුවන්ගෙන් ඉල්ලනවා. අනිත් කාරණේ තව කාරණයක් තමයි අපේ බටහිර මානසික රෝග වර්ගීකරණ කියන එක පැහැදිලිවම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ DSM ගත්තහම DSM තුල මානසික රෝග වර්ගීකරණයක් තිබෙනවා. ඒ වගේම ICD එක ගත්තත් ICD එකෙත් එහෙම වර්ගීකරණයක් තිබෙනවා. එතකොට බුදුදහමේ අපි කතා කරන බෞද්ධ සාහිත්‍යයේම සම්පූර්ණ ගම්ම සමහර බුදු සමය ගැන කතා කරනවා, සමහර වට කතා ගැන කතා කරනවා, සමහර ඒ දෙක මේකතු කරලා කතා කරනවා. අපි මේ ඔක්කොම එකතු කරලා ගත්තොත් සම්පූර්ණ බෞද්ධ සාහිත්‍යය. ඒ බෞද්ධ සාහිත්‍යයේ කතා කරන සියලුම දේවල් අරගෙන අපිට පුළුවන්කමක් නැද්ද මානසික රෝග වර්ගීකරණය? මම දන්න තරමින් මේ වෙනකන් එහෙම වර්ගීකරණයක් ගොනු කරලා නැහැ. හරිද? ඒකයි මම යෝජනා කරේ විමල ධම්මහාමුදුරුවන්ටත් ඒ විදිහ හොඳ පරීක්ෂණාත්මක දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. එතකොට අපිට ඒ විදිහේ ප්‍රවේශයක් අරගෙන මානසික රෝග වර්ගීකරණයක් කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම දෙයක් කරන්න අපිට තියෙන ඉඩකඩ මොකක්ද, අවස්ථා මොකක්ද, හැකියාව මොකක්ද කියන එක පිළිබඳව ඔබ වහන්සේගෙන්, ඒ කියන්නේ දැන් ඔය කතා කරන
සල්ලේක සූත්‍රයේ කරන් කතා කරන කරුණු 44 අරගෙන මේක මානසික රෝග වර්ගීකරණයක් කියන ඉදිරිපත් කරගෙන නෙවෙයි මම කියන්නේ. ඈ අපි කතා කරවොතින් දැන් උන්මාද පිළිබඳව කතා කරනවානේ. උන්මාද රෝග වර්ගීකරණය පිළිබඳව කතා කරනවා අපි ධර්මික ජාතකයේ තුල. මේ ධර්මික ජාතකයේ කතා කරන උන්මාද ටික නාමික වශයෙන් එක පෙළියකින් නම් කරලා තියෙන දේවල් ටිකක් තමයි මම දන්න තරමින්. එතකොට ඒක අපිට මානසික රෝග වර්ගීකරණයක් විදිහට අපි ඒක චේතසික රෝග පිළිබඳව කතා කරන රෝග සූත්‍රයේදී භික්ෂුන්ට ඇති වෙන චේතසික රෝග හතරක් පිළිබඳව කතා කරනවා. එතකොට ඒවා තවදුරටත් සංවර්ධනය කරන්න පුළුවන්කම තියෙනවද පොදුවේ මිනිස්සුන්ට ඇති වෙන චේතසික රෝග විදිහට. ඊට පස්සේ අපි ගත්තොතින් ලිංගිකත්වයේ සම්බන්ධව ගත්තොතින් ආහාර ගැනීම සම්බන්ධය ගත්තොතින් පෞරුෂයේ සම්බන්ධව ගත්තොතින් මේ විදිහේ අක්‍රමතාවන් මානසික රෝග තත්යන් අපිට බොහෝ හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ වගේ දේවල් එකතු කරලා බෞද්ධ සාහිත්‍ය පදනම් කරගත්ත හෝ බෞද්ධ සංකල්ප පදනම් කරගත්ත හෝ බුදුදහම පදනම් කරගත්ත මොකක් මොන වචනේ ඉදුවත් ගැටලුවක් නැහැ මම හිතන විදිහට ඒ විදිහේ මානසික රෝග වර්ගීකරණයක් ගොඩනැගීමේ තියෙන හැකියාව මොකක්ද කියන එක පිළිබඳව වහන්සේගෙන් අදහසක් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ගොමිල ගුණාලංකාර හාමුදුරුවෝ පළමු කොටම අදහස් දැක්වීම සම්බන්ධව. මම වහන්සේගේ අර මානසික රෝග වර්ගීකරණය පිළිබඳව අදහස් දැක්වොත් හාමුදුරුවෝ ඒක මේ අපි නිකමට කල්පනා කරලා බලුවොත් දැන් DSM-5 ICD-10 වගේ මානසික රෝග පිළිබඳව අත්වොත් සංග්‍රහිත වෙලා තියෙන්නේ ගොඩාක් ලොකු පර්යේෂණයක් සිද්ධ කරලා. දැන් DSM-5 එකේ එක මානසික රෝගයකට දැන් උදාහරණයක් හැටියට මම කතා කළොත් මේ පිඩොෆීලියා කවුමාර ලිංගිකත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒගොල්ලෝගේ සාම්පල් එක පවා දහස් ගණනක් ඒගොල්ලෝ සාම්පල් එක අරගෙන තියෙනවා. එතකොට අපි බුදුදහමේ මානසික රෝගී වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා නම් ඒක විද්‍යාත්මක ක්‍රමවේදයකට යුක්තව පිළිගත හැකි ආකාරයකට තමයි ඉදිරිපත් කළ යුතු වෙන්නේ. එතකොට දැන් මෙතන අපි පැහැදිලිවම සන්දර්භය පිළිබඳව අවබෝධයකින් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් බුදුදහමේ අපි හඳුනා ගන්න කෙලෙස් කොහොමද අපි පර්යේෂණයකට ලක් කරලා එතකොට يعني හඳුනාගන්නේ කොහොමද කිසියම් පුද්ගලයෙකුගේ ලෝභය කොහොමද අපි මනින්නේ ඊට පස්සේ ද්වේෂය අපිට යම් يعني සාධකයන් භාවිතා කරලා මේ සිද්ධ කරන්නට පුළුවන්. එතකොට දැන් මානසික රෝග අක්‍රමිකතා පොත් පිළිබඳව කතා කරනකොට පැහැදිලිවම තියෙනවා මෙන්න මේ ලක්ෂණ තිබිය යුතුයි. උදාහරණයක් ඇටියට කාංසාව තියෙනවා නම් කාංසාවේ මෙන්න මේ ලක්ෂණ තියෙනවා. එතකොට ඒ ලක්ෂණ අනුව තමයි පුද්ගලයෙකුට ප්‍රතිකාර කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් උදාහරණයක් ඇටියට ලෝභය ගත්තොත් ලෝභයේ තියෙන ලක්ෂණ කොහොමද අපි ඒ පිළිබඳව يعني අපිට සාමාන්‍ය දල වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. හැබැයි මේ 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 වගේ ලක්ෂණම තමයි තියෙන්නේ කියලා අපි කොහොමද කියන්නේ? දැන් බුදුහාමුදුරුවෝ කියනවා සිත කියන්නේ يعني සිතට උපමාවක් දෙන්න බෑ, සිත ඉතාමත් ඉක්මනින් වෙනස් වෙනවායි කියන කාරණාව. මිනිසු 100ක් ගත්තොත් මේ මනසේ يعني ඒ හැම දෙනාගේම 100 දෙනාගේම මානසික තත්ත්වයන් වෙනස්. يعني මට තියෙන ලෝභය නෙමේ වහන්සේට තියෙන්නේ. يعني ඒ ලෝභි තත්ත්වයන් පවා වෙනස් වෙන්නට පුළුවන්. එතකොට එහෙම කරද්දී හැබැයි එතනින් අදහස් කරන්නේ නෑ ඒ නිසා අපි කිසියම් වර්ගීකරණයකට නොයා යුතුයි කියන කාරණාව. අර සන්දර්භය පිළිබඳව අවබෝධයක් තියාගෙන කිසියම් වර්ගීකරණයකට යාම ඉතාමත්ම හොඳයි. සහ ඒ සම්බන්ධව يعني මොනවාදර උදෙක් මානසික තත්ත්වයන් يعني මාන يعني කෙලෙස් තත්ත්වයන් හදනම් කරගෙන යනවට වඩා يعني අර බටහිර මනෝවිද්‍යාවත් එක්ක ඒ සංකල්පත් එක්ක අවධානය යොමු කරලා විද්‍යාත්මකව ක්‍රමවේදයකට යනවා නම් හොඳයි කියන කාරණාව ඉන්නවා. හැබැයි දැන් මම ඉන්නවා හැබැයි රේරුකාණී හාමුදුරුවෝ ඒ සඳහා කිසියම් ප්‍රවේශයක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා මට හිතෙනවා. උන්වහන්සේ කෙලෙස 1500 වංචක ධර්ම මේ ආදී පොත් පරිශීලනය කරද්දී අපට තේරුම් ගන්නට පුළුවන්. හැබැයි එතකොට ඒක ඒවා අර පර්යේෂණාත්මකව භාවිතා කිරීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තමයි ඇති වෙන්නේ.
ඒ වගේම තමා මේ වහන්සේ කිව්ව අනිත් ප්‍රශ්නයට අර ලෝභය يعني මානසික තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කළා යා යුතුද කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරද්දී දැන් ඒක බුදුදහමේ පැත්තෙන් මම පැහැදිලි කළොත් පැහැදිලිවම බුදුහාමුදුරුවෝ يعني ලෝභය ද්වේෂය මෝහය මේ ආදී කෙලෙස් ධර්ම පංච නිවරණ ධර්ම මේ හැම දෙයක්ම ප්‍රහීණ කරන්න කියන කතාවනේ පැහැදිලි කරන්නේ. එතකොට ඒක දැන් ධර්මයේ කියන්නේ ධර්ම කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියන බෙහෙත දීලා අර කෙලෙසුම් ප්‍රහීණ කරන්නයි කියන කාරණාව පැහැදිලි කරන්නේ. එතකොට අර බටහිර මනෝවිද්‍යාව තුළ පැහැදිලිවම හඳුනාගත හැකි මානසික රෝග සඳහා මානසික රෝග සඳහා ප්‍රතිකාර ගන්නවා වගේම අර අපේ කෙලෙස් නැති කර ගැනීම සඳහා ධර්මයේ කියන ඖෂධය භාවිතා කිරීම බුදුදහම තුළ සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. එතකොට කෙලෙස් චුට්ටක් වුණත් ගොඩක් වුණත් කෙලස් කෙලස්මයි බුදුහාමුදුරුවෝ කියනවා පැහැදිලිවම දේශනා කරනවා අර එක්තරා විනයදර හාමුදුරුවන්ට ධර්මදර හාමුදුරුවෝ ඒ වගේ මානාගාමි හාමුදුරුවෝ පවා හිතනවනේ මට තව තියෙන ටිකක් කෙලස් ප්‍රහීණ කරන්න කියලා ඒ කතාවේදී ධම්මපදයේ විස්තර කරනවා මට මතක හැටියට. එතකොට එහිදී පැහැදිලි කරනවා ටිකක් වුණත් සංසාරය කියලා කියන්නේ දුකක්. එතකොට කෙලස් තියෙන කෙලස් ප්‍රහීණ කිරීම තමයි බුදුදහමට අනුව වැදගත් වෙන්නේ. එතකොට ඒ සඳහා ධර්මයේ කියන ඖෂධය ප්‍රති භාවිතා කිරීම වැදගත් කියලා ඒ කියන්නේ බුදුදහම තුළ සාකච්ඡා වෙලා තියෙනවා. හඳුනේ චුට්ටක් මේ අපේ ගුමිලහම් ගුණාලංකාර හඳුනාගේ අදහසට කරුණු ටික එකතු කරගන්න කැමති. දැන් බුදුදහම ගත්තාම අපිට හඳුනේ මේ ආසව මට්ටමේ තියෙන කෙලෙස් තියෙනවා. අනුසය මට්ටමේ කෙලෙස් තියෙනවා. එතකොට අර ක්ලේශ මට්ටමට ආවා තියෙනවා. මම හිතන්නේ මේ හැමදෙරේ යෝජනා කමින් අපිට යම් විදිහකින් වර්ගීකරණයක් කරගන්න පුළුවන් නේද? පුළුවන් හඳුනේ. ඒ කියන්නේ පුළුවන්. ඇත්තටම පුළුවන්. එහෙම පුළුවන්. හැබැයි දැන් එතකොට එහෙම කළොත් يعني ඒක කරන්න පුළුවන් ඇත්තටම. يعني දැන් يعني ත්‍රිපිටකේ විතරක් නෙමෙයි සමහර මේ ජාතක කතාවල අටුවාවල ඊට පස්සේ බෞද්ධ සමස්තයකට බෞද්ධ සාහිත්‍ය තුලම තියෙන මේ කාරණාවන් සම්බන්ධව ඕනතරම් උපදෙස් තියෙනවා. එහෙම වර්ගීකරණයකට කරන්න පුළුවන්. එතකොට ඒ හරහා එතකොට ඒක භාවිතා කිරීමේදී හාඳුරෝ දැන් අර විද්‍යාත්මකව කොහොමද අපි ආදේශ කරන්නේ කියන කාරණාවට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. කොහොමද පර්යේෂණයන් සිද්ධ කරන්නේ කියන දැන් මම මේ කතා කරන්නේ DSM-5 එකත් එක්ක ICD-10 එකත් ඒවත් එක්ක සම්බන්ධ කරලා. එතකොට ඒ හැම දෙයක්ම පර්යේෂණයන් සිද්ධ කරලා සාම්පල් දාලා රිලයබිලිටි වැලිඩිටි ඒවා ටෙස්ට් කරලා තමයි මේ සම්පාදනය කරලා තියෙන්නේ. අදහස් විමසලා මේ ආදී දේවල් කරලා. එතකොට ඒ සම්බන්ධව කතා කරනකොට කිසියම් ගැටලුකාරී තත්වයක් ඇති වෙන්නට පුළුවන්. හැබැයි එතනදී අදහස් වෙන්නේ නැහැ මේ එහෙම බෑයි කියන කතාව. එහෙම වර්ගීකරණයක් කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මෙතනදී අර මම කිව්වා වගේ අර බටහිර මනෝවිද්‍යාවේ අරමුණු සහ බුදුදහමේ අරමුණු වෙනස් නේ. එතකොට බුදුදහමේ අරමුණම පුද්ගලයා සංසාරයෙන් එගොඩ වෙන්න එගොඩ කරවීම. එතකොට බටහිර මනෝවිද්‍යාව එහෙම අරමුණක් නැහැ. එතකොට ඒ දෙක අතර පරස් මූලික අරමුණු වලදී යම් යම් පරස්පරතාවයක් තියෙන්නට පුළුවන්. හැබැයි ඉන්ටර්ඩිසිප්ලිනරි අප්‍රෝච් එක හරහා යම් යම් විෂයන් වල එකතු වීම හරහා පුද්ගලයාගේ යහපත ලෝකයේ යහපත සිද්ධ වෙනවා නම් ඒ දේවල් වර්තමානයේ තුල සිද්ධ වෙනවා. ඒ හරහා බෞද්ධ මානසික අක්‍රමිකතා පිළිබඳව යම් කිසි සංගෘහිත පොතක් නිර්මාණය කිරීම වඩාත් ඵලදායී කියලා මම හිතනවා. හොඳයි අපි මිලදම හඳුර එකට මං හිතන්නේ කරන්න බෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. නෑ 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 එහෙම බෑ කියන එක නෙමෙයි මං කියන්නේ. අර වගේ යම් කිසි ගැටලුවක් තමයි එකම පැහැදිලි කරන්නේ. දෙන්නට පුළුවන්. අර ස්ටෑන්ඩර්ඩයිස් විදියට වැලිඩේට් කරලා එහෙම හදනවා කියන එක සහ එහෙම හදනවා නම් අපි එහෙම එකක් හදන්නේ ඇයි කියන එක තැනත් ඉන්නත් ඕනේ මං හිතන්නේ. ඔව් නෑ පැහැදිලි. එතකොට අරමුණ වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒක ඇත්තටම මේ දැන් බටහිර මනෝවිද්‍යාවේ දැන් අර දෙයක් බුදුදහමේ මේ දැන් විශේෂයෙන්ම බුද්ධහමේ සංකල්ප මත පදනම් වෙලා යොදා ගන්න මනෝ ප්‍රතිකාරවලම යම් යම් වෙනස්කම් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ධනාත්මක මනෝවිද්‍යාවේ උගන්වන ඍණාත්මක සිතුවිල්ලක් ආවට පස්සේ ඒක ධනාත්මක විදිහට දකින්නට වඩා දැන්
acceptance and commitment therapy එකේදී බුදුදහමේ ආභාෂයත් එක්ක නිර්මාණය වෙච්ච මේ සංකල්පලු ගන්නන්නේ කිසියම් ඍණාත්මක සිතුවිල්ලක් ආවට පස්සේ ඒ සිතුවිල්ල දිහා පවතින ස්වභාවයෙන් බලන්නේ ඒකට ඇලෙන්නේ නැතුව උපේක්ෂාවෙන් විඳින්න කියන කාරණාව පැහැදිලි කරනවා. එතකොට අර වර්තමානයේ භාවිතා කරන ඔය acceptance and commitment therapy බටහිර මනෝ බටහිර ආභාෂයක් තිබ්බත් ඒ තුලම තියෙනවා බෞද්ධ ආභාෂයත් එක්ක අර බටහිර උගන්නන ප්‍රතිකාරකම වලට වඩා වෙනස් ප්‍රතිකාර ක්‍රමයන් ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් එහෙම තියෙනවා. එතකොට ඒ ක්‍රමයන් ඒ ක්‍රමෝපායන් උපයෝගී කරනගෙන අපට අර වගේ ක්‍රියාවලියකට යන්නට පුළුවන්. එහෙම කියාවක් තියෙනවා. හොඳයි බොහොම ස්තුතියි. කුමාරි මහත්මිය රේස් හෑන්ඩ් කරලා තිබ්බ මම හිතන යම් කාරණයක් විමසන්න. එතුමිය ඉන්නවා නම් එතුමියට අවස්ථාව කුමුදුනි මහත්මිය ඉතිනියට ඉතිනියක් රේස් හෑන්ඩ් කරලා තිබ්බා ඉතිනියට යම් කාරණයක් විමසන්නට අවශ්‍ය නම් ඒක අවස්ථාවක් අපේ ඥානලංකාර හඳුරෝ මේ සමාවෙන්න මම මේ සම්බන්ධ වුණාට මේ මම අදහසක් ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්තෙම දැන් ගොඩක් අය මේ සම්බන්ධ වෙනවා ගොඩක් අය සමාට ප්‍රශ්න ගැටලු තියෙනවා මම හිතන්නේ ආම්තු මේක මෙහෙවන කෙන හැටියට කාලය ලිමිට් කරලා යම් කෙනෙකුට ප්‍රශ්නයක් විමසන්න හෝ අදහසක් ප්‍රකාශ කරන්න යම් කාලයක් දීලා ඒ කාලයේ තුල මේව කරනවා නම් මම හිතන්නේ එතකොට මේ අඟු බොහෝ දින වැඩි දිනෙකට මේ අදහස් ප්‍රකාශ කරන ප්‍රශ්න විමසන්න අවස්ථාව ලැබෙයි කියලා මම හිතනවා. පොඩ්ඩක් එහෙමයි නේද ආම්තුනේ බොහොමත්ම ස්තුතියි ඒ පිළිබඳව දැනුවත් කරාට. ඒ පිළිබඳව ඒ අවශ්‍ය කටයුතු අනිවාර්යයෙන්ම ඉදිරියට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. වගේම සියලුම දෙනාට සිහිපත් කරන මේ අවස්ථාවේදීම සියලු දෙනාටම ඕනෑම කාරණයක් මේ මාතෘකාව හා සම්බන්ධයෙන් හෝ මේ හා අනෙකුත් විශේෂ දේශනා හා සම්බන්ධව කරුණු විමසීමේ හැකියාව තියෙනවා. එහෙම අවශ්‍ය ඕනෑම කෙනෙකුට විමසන්න පුළුවන්. අපිට පුළුවන් නම් විනාඩි පැයක වගේ කාලයක් තියෙන්නේ පැයක වගේ කාලය තුළ ඒ පිළිබඳව අනිත් අයටත් ඒ අවස්ථාව ලබා ගන්නට අවශ්‍යයි කියන එක සහ ඒ අයටත් අවස්ථාව ලබා දිය යුතුයි කියන මානසිකත්වයෙන් අපිට පුළුවන් නම් කටයුතු කරන්න ඒ ස්වයං ශික්ෂණයෙන් මම හිතනවා ඒ කාරණේ අපිට අනුමනාකරණය කරගන්න පුළුවන්. බොහොමත්ම පින් ස්තුතිය පුද කරන මේ මොහොතේ නායක හඳුරන් වහන්සේට මේ පිළිබඳව දැනුවත් කිරීම මානසික රෝගයක් තියෙනවා නම් ඒක තියෙනවාද කියන එක දැන ගැනීම සඳහා මොනවාරි පහසු ක්‍රමයක් තියෙනවාද කියලා මට මතකයි එක්තරා අවස්ථාවකදී ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආමඳුරු කෙනෙක් උන්වහන්සේ ওই සොෆ්ට්වෙයාර් එකක් හදලා තිබුණා. ඒකෙදි ප්‍රශ්න ටිකක් අපිට යොමු කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට පිළිතුරු අපිම ලබලා දෙන්නට ඕනේ. ඒත් අපිම ලබලා දුන්නාම අපි කොයි වගේ මානසික මට්ටමක ඉන්න පුද්ගලයෙක්ද කියන එක පිළිබඳව යම් හෝඩුවාවක් ලබලා දෙනවා. ඒ වගේ මේ දැන් විසුද්ධි මාර්ගය ගත්තාම විසුද්ධි මාර්ගයට පරිශීලනය කරලා බලනකොට අපිට පුළුවන් අපි මොන වගේ චරිතයකට අදාළ කෙනෙක්ද කියන එක දල වශයෙන් හඳුනා ගන්න. තවන්න ජ්‍යොතිෂය පැත්තට ගියම ජ්‍යොතිෂයේ මගිනුත් පුළුවන්කම තිබෙනවා අපි මොන විදිහේ චර්යාවකින් යුක්ත පුජ්‍යලෙක්ද කියන එක පිළිබඳව යම් හඳුනා ගැනීමක් දල වශයෙන් සිද්ධ කරගන්න. ඒතර මනෝවිද්‍යාව තුලත් තියෙන පැහැදිලි කිරීම වලට අනුව මොනවාරි ක්‍රමවේදයක් තියෙනවද ඒ පුජ්‍යලයා මොන විදිහේ පුජ්‍යලෙක්ද කියන එක මොන විදිහේ ස්වභාවයකින් යුක්ත පුජ්‍යලෙක්ද නැත්නම් තමන් මොන විදිහේ චර්යා ධර්ම වලින් යුක්ත පුජ්‍යලෙක්ද කියන එක හඳුනා ගන්න මොනවාරි පහසු ක්‍රමවේදයක් නිර්ණායක ටිකක් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේ කිසියම් පුද්ගලකේ පෞරුෂත්වය මැනීමේ ටෙස්ට් තියෙනවා. කියන්නේ මේ පරීක්ෂණ තියෙනවා. ඊට පස්සේ කිසියම් බුද්ධි මට්ටම් මැනීමේ පරීක්ෂණ තියෙනවා. සමහර අවස්ථාවලදී දැන් මේ කියන්නේ පුද්ගලයාගේ මානසික තත්ත්වය කොහොම මානසික තත්ත්වයක් තියෙන පුද්ගලයෙක්ද කියලා කියන්නේ ඒ හැම පෞරුෂත්වයක්ම
මනින්න පුළුවන් ටෙස්ට් බටහිර මනෝවිද්‍යාව තුල තියෙනවා. එතකොට ඒ ටෙස්ට් ඔය ප්‍රී ටෙස්ට් තියෙනවා ඔන්ලයින් තියෙනවා. තමන් කොයි වගේ පුද්ගලයෙක්ද තමන් කොයි වගේ පෞරුෂත්වයක් තියෙන පුද්ගලයෙක්ද කියලා ඔන්ලයින් බලලා අපිට බලා ගන්නට පුළුවන් ඒක රිසල්ට් එක පවා එනවා. ඊට පස්සේ සමහර ටෙස්ට් තියෙනවා සල්ලි දීලා කරන්න ඕන ටෙස්ට් තියෙනවා. පුංචි දැන් මනෝ උපදේශනය සඳහා ඉන්නේ ලොකු අය විතරක් නෙමෙයි පොඩි අයත් එනවා. එතකොට පොඩි අයගේ මානසික තත්ත්වය පවා තේරුම් ගැනීම සඳහා අවශ්‍ය කරන චිකිත්සක ක්‍රමවේදයන් තියෙනවා. ප්ලේ තෙරපි හරහා කොහොමද මේක කරන්නේ? ළමයා උදාහරණයකට ළමයාට චිත්‍රයක් අඳින්න දිනලා ළමයා භාවිත කරන්නේ පාට අනුව. කළු පාට භාවිත කරනවාද? ඇයි විශේෂ පාටක් රතු පාට වැඩියෙන් භාවිත කරනවාද? මේ ආදී කාරණාවන් මත ළමයාගේ පෞරුෂත්වය තීරණය කරන්න ළමයාගේ මානසික තත්ත්වය තීරණය කරන්න පර්යේෂණයක් තියෙනවා. ඒක ටෙස්ට් කරන්න විශේෂයෙන්ම ඒ සඳහා සුදුසුකම් තියෙන පුද්ගලයෙක් විසින් සිද්ධ කළ යුතුයි. එහෙම සිද්ධ කරන්නට පුළුවන් ඒ මානසික තත්ත්වය තීරුම් ගන්නට පුළුවන් තමට තියෙන සමාජ විරෝධී පෞරුෂ තත්ත්වයක් මේ ආදී පෞරුෂ තත්ත්වයන් මානසික තත්ත්වයන් තීරුම් ගන්න තමන් පිරිසුදුකම වැඩි ගැන වැඩිපුරම සැලකිලිමත් වෙන පුද්ගලයෙක්ද මේ ආදි වශයෙන් පෞරුෂත්වයෙන් තේරුම් ගන්න මානසික තත්ත්වයෙන් තේරුම් ගන්න පුළුවන් ටෙස්ට් තියෙනවා. ඒ වෙබ්බඩ විමුක්ත මතකයක් තියෙද හන්නේ දැන් මම හිතලා දැන් මේ දැන් ආශ්‍රය සියෙන් අපිට වල දාපුවම නම් අපේ يعني විශේෂම පෙරදෙන විශ්වවිද්‍යාලය يعني මොනවාද මේ ටෙස්ට් කන්වර්ෂන්මන්ට් කියලා අපිට වෙනමම සමාසකයක් තුළම ඔය සම්බන්ධව සාකච්ඡා කළා. ටෙස්ට් තියෙන හඳුරෝ මට දැන් මේ වෙලාවේ හරියටම මතකෙට එන්නේ නැහැ. මම මේ ඒක කළ දෙන්න පුළුවන් හඳුරෝ මම එන්න يعني ඔන්ලයින් ෆ්‍රී ටෙස්ට් තියෙනවා. ඊට අමතරව මේ කුජලේක සම්බන්ධ කරගන්න නැතුව අඩවියකට ගිහිල්ලා අපිට තොරතුරු ඇතුළත් කරන්න පුළුවන් ෆ්‍රී කරන්න පුළුවන් ටෙස්ට් තියෙනවා. හැබැයි සමහර දේවල් තියෙනවා මේ සල්ලි දීලා එහෙම කරන්න මේ කරලිය යුතු ටෙස්ට් පවා තියෙනවා. ඒතකොට සාමාන්‍ය මට්ටමේ ටෙස්ට් අපිට මේ පුළුවන් ඒ තමන් පිළිබඳව දලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් ටෙස්ට් තියෙනවා. තමන්ගේ පෞරුෂත්වය පිළිබඳව තමන්ගේ සිතුම් පැතුම් පිළිබඳව තමන් කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක සම්බන්ධව ඒක බොහොම වටිනවා. මොකද දැන් වෙලා තියෙන දැන් අපිට මානසික රෝගයක් තියෙනවද කියන එක දැනගන්න ක්‍රමයක් නැහැනේ. දැන් කියන්නේ මේ ටෙස්ට් ලංකාව කියන්නේ සිංහලට පරිවර්තනය කරපු ටෙස්ට් පවා තියෙනවා හම්බුරෝ. දැන් කියන්නේ පරිවර්තනය කරමින් යනවා. සමහර ටෙස්ට් පරිවර්තනය කළා තියෙන ටෙස්ට් පවා තියෙනවා. සමහර වෙන සල්ලි දීලා ගන්න ඕන ටෙස්ට් තියෙනවා. එහෙම තියෙනවා. හොඳයි මේ කරුණු ගොඩක් තියෙනවා දැන කියාගන්න කමක් නැහැ. මම හිතන අපිට කාලයේ ඉච්ච ප්‍රමාණවත් නැති බව පුත් පේනවා. සෙල්ල කතරක මහන්තුරු එහෙම පරක්ක පඤ්ඤා සරහඳුරු කාරණයක් මිසලා තියෙනවා. මෙම බෞද්ධ බෞද්ධ අධ්‍යයන පරිශන පරිශුද්ධය වැඩසටහනේ දේශන සඳහා ඉදිරිපත් විය හැකි පාර්ශ්වයන් ගැන දැනුවත් කරනවා නම් වටිනවා කියලා සිහිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම සියලු දෙනාටම WhatsApp group number එකක් WhatsApp group එකේ chat box එකට යොමු කළා. යම් බෞද්ධ අධ්‍යයන විෂයක්ෂේත්‍රයට අදාළව ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙකුට ඒ ප්‍රාමාණික දැනුමක් තියෙනද නැද්ද කියන කාරණය පිළිබඳව අවසාන තීරණයකට එන්නට ඉස්සර වෙලා අපි ඒ පිළිබඳව ඒ අදාළ විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන පීඨයේ පීඨාධිපති හාමුදුරන් වහන්සේ ඇතුළු බෞද්ධ අධ්‍යන පීඨයේ ඉන්න ආචාර්යවරු සමග සාකච්ඡා කරලා ඒ ඉදිරිපත් වෙන ඕනෑම කෙනෙකුට බෞද්ධ අධ්‍යන විෂයක්ෂේත්‍රයට අදාළව ප්‍රාමාණික අවබෝධයක් දැනුමක් තියෙනවා නම් ඒ ඕනෑම කෙනෙකුට මේ ඉදිරිපත් කිරීම වල සම්පත්දායකයෙකු සම්පත්දායකයන් වහන්සේ කෙනෙකු තුමියක වශයෙන් ඒ කටයුතු හා සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ chat box එකට ඉදිරිපත් කරලා තියෙන මේ අංකයට ඔබ request එකක් යොමු කරන්න අනිවාර්යෙන් accept කරලා ඒ කාර්යය හා සම්බන්ධ කර ගැනීම සිද්ධ කරන්නට යෙදෙන්න. හොඳයි. එහෙමනම් අපිට අද දවසට නියමිත කාලය මෙතකින් අවසන් වෙනවා. දැන් 10 රාත්‍රී 10 කුත් වෙමින් පවතින නිසා අපිට සිද්ධ වෙනවා මේ අද දවසේ විශේෂ දේශනය මෙතකින් අවසන් කරන්න.
මේ අවස්ථාවේ අද දවසේ මේ විශේෂ දේශනය හා සම්බන්ධ වන්නට යෙදුණු ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩ බලන මහෝපාධ්‍යාය දුරන්දර අති ගෞරවනීය මහාචාර්ය අවසරයි පූජ්‍ය නිල්වේ සුමන වංශනායක හාමුදුරන් වහන්සේ ඒ වගේම බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අවසරයි පූජ්‍ය ලුකේවල ධම්මරත්න හාමුදුරන් වහන්සේ ඒ වගේම බෞද්ධ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය අවසරයි පූජ්‍ය වාවුවේ ධම්මරක්කිත නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අම්පාරේ ආනන්ද හාමුදුරන් වහන්සේ ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විතාරන්දිණිය චන්දසිරි හාමුදුරන් වහන්සේ බෞද්ධ සංස්කෘතිය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උච්චේ ආචාර්ය දුමුකේවිල්ලේ සාරානන්ද හාමුදුරන් වහන්සේ බෞද්ධ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මුරගොල්ල මුරගස්වැව විජිත හාමුදුරන් වහන්සේ ඒ වගේම මට සමා වෙන්නට ඕනි අද දවසේ මේ හා සම්බන්ධ වෙන්නට යෙදෙන විශේෂ ගෞරවයක් අපට සලකනවා වගේම සිහිපත් කරනවා සිහිපත් කරනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අවසරයි පූජ්‍ය ගල්ලෑලේ සුමනසිරි නායක හාමුදුරන් වහන්සේ මේ හා සම්බන්ධ වන්නට යෙදෙනවා ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය යමුනා හේරත් මහත්මිය මේ හා සම්බන්ධ වන්නට යෙදුණා ඒ වගේම බෞද්ධ සංස්කෘතිය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලන්ත පුදිසානායක මහත්මයා මේ හා සම්බන්ධ වන්නට යෙදෙනවා ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වර්මි තෙන්නකෝන් මහත්මිය මේ හා සම්බන්ධ වන්නට යෙදෙනවා ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය සංත මාත්‍රි මහත්මයා ඒ වගේම පරිගණක ඒකක ප්‍රධානී කථිකාචාර්ය ජීවන්ති හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රධාන කොට මේ හා සම්බන්ධ වන්නට යෙදුණු අනිකුත් විශ්වවිද්‍යාලයන්ගෙන් සම්බන්ධ වන්නට යෙදුණු ඒ සෑම සියලු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කථිකාචාර්ය සියලුම හාමුදුරන් වහන්සේලාගේ වහන්සේලා ඒ වගේම මහත්ම මහත්මීන් ඔබ සෑම සියලු දෙනාටම මේ හා සම්බන්ධ වීම සම්බන්ධයෙන් මේ හා සක්‍රියව දායක වෙමින් මේ විෂය පරාසය තවදුරටත් පුළුල් කරන්නට දායක වීම සම්බන්ධයෙන් ඔබ සෑම සියලු දෙනාට මේ මොහොතේ හෘදයාංගම ස්තුතිය මේ මොහොතේ පිරිනමමින් ඒ වගේම සිහිපත් කරන්නට යෙදෙනවා මේහි සම්පත්දායකත්වය ලබා දෙන්නට යෙදුණු බෞද්ධ දර්ශන අධ්‍යයන අංශයේ කථිකාචාර්ය පූජ්‍ය කෝන් කඳවල විමල ධම්මහාමුදුරන් වහන්සේ ඔබ වහන්සේට නැවත වාරයක් මේ හා සම්පත්දායකත්වය ලබා දෙමින් මේ කාර්ය බොහොමත්ම හොඳින් සාර්ථක කරගන්නට අවශ්‍ය කරන ශක්තිය ලබා දුන්නට ඔබ වහන්සේට නැවත වාරයක් ස්තුතිය ප්‍රකාශ කරමින් ඔබ සෑම සියලු දෙනාටම ස්තුතිය මේ විදිහට ප්‍රකාශ කරමින් සියලු දෙනාටම සුබ රාත්‍රියක් ඒ වගේම සෑම සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ දේශනය මෙතකින් අවසන් කරනවා සෑම සියලු දෙනාටම අපේ තෙරුවන් සරණ